අස අයිබෝවන් අපි සූදානම්වෙන්නේ සුපුරුදුලෙසම මේ සෙනසුරාධ සති්‍යන්ත ශනි දවසි, සෙනසුරාධ සිත්නේත අසපු ආරම්භ කරන්න, සෙනසුරාධ සිත්නත අසපුුව තුළ ධර්ම දේශනාව ධර්මසාකච්ඡාව දෙසවන් යොමාගෙන හන්නට සෝදානම් වෙන ඔබ හැම දෙනාටම එවුතුම් ධර්මය වටිනාකම පහදැමින් අනුශාසනාව සිදු කරන්නට සුපුරදුලසුම අදව සිදත් ගෞරවන මස්කාරපුූරකව අරහතනා කලා, ඇදල තුන්බෝවි ාන්තිනිකේතනේ පූජනය වල් පොල ගෝතම ස්වාම නාන්සේ වහස වැන කොට සිටන බොහම ගෞරවෙන් පිහමදුර හන්සේ පිගෙන ආාධනා කරනවත් සධර්මාන ශාසනාව පැවැත්වයීමම සඳහා. අවසරයි ස්වාමිනාාස. සාධ සාධෝසාෝ. සමන්තා චක්කවාලේසු අතරාගච්ඡන්තු දේවතා සද්හම්මන් මුනිරාජස්ස සුනන්තුූ සග්හමකදන් දම්ම සවනකාලෝ අයං බදන්තා ධම්මස් අවන කාලු අයං බදන්තා ධම්ම සවනකාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස නමෝතස්ස භගවතුෝ අරහතුෝ සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතුෝ අරහතු සම්මා සම්බුද්ධස්ස සාධූසාදුස. ගරුතර. මහා සංගරත්නෙන් අවසරයි සැදැහැවත් පෙන්වත්න. අද දවස්සයේ සිත්න තාසපුුවට තාමත්ම ශ්‍රද්ධාවෙන් දායිකත්වෙන් එකතු වෙනවා මහරගම ඇරැව්වල ඩඩ. පෙරේරාමාවතය පදිංචි යුල් තිළකරත්න මහත්මා සහයිම පවුලේ පින්වත් සියලු දෙනාමත් අලව්ව පදිංචි වෛද්‍ය සජිත්වීරසිංහ මහත්මා ඇතුළු ඒ පවුලේ පෙන්වත් සියලු දෙනාමත් ඉතාමත්ම ශ්‍රද්ධවින් දායකත්වයට එකවෙන. ත් අපි කවුරුත් ඒ සියලු දෙනාගේ සත්තාරමුණුක් සපලවෙේවා කියලා මෙත් සිතින් ආශිරවාධ කරමින් අද සිටිනය තසපුේ පළමු පෑයට සම්බන්ධ වෙන්නේ. ඔබට පින්වත්න ධරමය අහන හැම මොහොතකම අවබෝධයක් ඇතිකර ගැනීම පිණිසමයි ඒ කාලෙ ගන්නට ඕනේ. ැ මේ වෙලාව ඔබ ගත කරන මේ පුංචි අවස්ථාව, ඔබට අවබෝධ නෝවනු දෙයක් අවබෝධවීමට. ඔබ ගැන ඔබට දැනගැනීමට අවස්ථාවක් වෙනෝනං මේ කාලෙ හිස්ව ගෙවෙන කාලයක් නෙමේ මේ වෙලාවෙන් ඔබට උපරිම දෙයක් ලැබුණ වෙනවා. එනිසා අප ඔබ ගැන ගෙනගන්න පුළුවන් වෙන විදිහට අපි ගැන අපි නොදන්න වූ අපිට අවබෝධ කරගත යුතු වූ දෙයක් තේරුම් කරල දෙන්න කියලා මම කිතුව. මේ වෙලාවේ තන්හාව ගැන හිතේ යුතු ඒ තරම්ම හිතල නැති පැත්තක් ගැන සාකච්ඡා කරන්න කල්පනා කරේ. ඔබවට පින්වත්නේ යම් කිසි දෙයක් ගැන තන්හා සිතක් ඇතිවුණොත් ඒ සිතවිල්ල හැමතිස්සෙම පවතිනවාද ඒතන්හාසිතට අනුව හැමතිස්සෙම කර්ම සකස්වනවාද කියලා තේරුම් කරන්නයි මේ සූදානං වෙන්නේ. ලෝකය තුළ බොහෝදේ තියෙනවා කෙනෙකු කි සිත ඇලුණු. ඒ සියල්ලම අපට, ඒ කාන්තයෙන්ම යම්ආකාරයක කර්ම විපාක සකස්කිරීමට හේතුවෙන ඕනම් ඒ කෙනාට පින්වත්න්නේ මෙජි මේ ලෝක ජීවත්වෙන්න්න බැරි ප්‍රශ්නයක් තියනවා. මොකද හේතුව ජීවත් එන්න බැරි තරමටම බොහෝ දේවල් කෙරෙහි අපිට දවසකට අලුතෙන් නැත්තිතන්හා ඇතිවෙන්න ඕන තරන් කාරණා මුණ ගැහෙනවා. අපි දක්කින දේවල් තියනෙන. අපිට ඇහෙන දේවල් තියෙනනවා. මේ දේවල්ගෙන පින්වත්න ධරමය තුළ අපිකෙමු මෙහම විද්‍යාත්මක විදිහයට. ගැන ගැඹුරට විමසලා ඔබට තේරුම් ගන්න දෙයක් මේ කියා දෙන්න හදන්නේ. පටිච්ච සමුපාදය. සලා එතන පච්චයා පස්සු. පසපච්චා වේදනා පෙදනම්පච්චා තන්හා. තන්හාපච්චය උපාධනව පාධනපච්චය බවෝ කියන කොටස්ටික තමයි මේ සාකච්ඡා කරන්නේ සංශිප්ත කරල කෙටින්. මෙතැන්දි පින්වත්න්නේ කෙනෙකුට මෙලෝකයේ යමක් ගැන ප්‍රිය බවක් ඇතිවුුණොත් ඔබ මට කියන්න ඒ ප්‍රියවෙච්ච දේ ගැන හැමතිස්සෙම සිහි වෙනවාද. එකන්නේ කොයි මොහොතෙත් ඒක ඔබේ හිතේ මතක් වෙනවාද. අපි උදාහරණ එකට කියමු ආච්චි කෙනෙකුට තමන්ගේ දියනයට ලැබුණු දරුවා. එකනෙ තමන්ගේ මුණුපුරා ගැන හැමතිස්සෙම ආදරෙන් සිහි වෙනවා කියලා. හැබැයි මේ ආච්චි තමන්ගේ මුණපුරා ගැන උදේට නැගිට වෙලාවින්දල රෑට නිදාගන්නකං හෑම තත්පරයකම සිහිකරමී ඉන්නවාද. අපි හිතල බැලෝත්වෙන් වත්න්නේ ඒ ආච්චිට දවසතුල ඒ මුණුපුරාගෙන මතක්වෙන්නේ කොච්චර වෙලාවක්ත බොහෝ ආවස්ථාවන්න වල හිතට නැගෙන බොවැත්තයි හැබැයි හැම වෙලාවෙම සිහිවෙන්නේන ආච්චිටර් එදිික් සෝදගන්න වෙන අවස්ථාවක උදේට දත්මදින අවස්ථාවක එම නැත්තම් බුද්ධෝන්ධනා කරන අවස්ථාවක. මුක්හරි යම්කිසි වැඩක යෙදෙන වෙලාව. යමක් බාහිර දෙයක් දැකලා ඒ ගැන සාකච්ඡා කරනලා අපිතුමු එ ප්‍රෝෘථටිකක් හනොයි වෙලාවේ රටේ තියනම නොහරි තොරතුරක් ගැෙන එයා හිතනෝ. එමටැත්න් කවරු හරි ෙදරට කට්ටියක් ඇවිල්. ඒ ගොල්ලොත් එ එක මනොහරි එක්ක ඉඩමක් විකුණන්න තියෙනදයක් ගෙන හරින්නව ඒවගේ දෙයක් සාකච්ඡා කරනවා. ඒ වෙලාපට පුතාව මතක් වෙනවාද. නෑ. අන්න බලන්න පින්ුවත්න්නේ? ඔ මේ ගොඩක් මේ සරලව තේරුම් කරල දෙන එක ගැඹරු කතාව. හිතන්න දැන් ඒ ආච්චිට ඒ වෙලාවල් වලට දරු මුණපුුරාව හිතට නැගෙන්න්නේ නෑ කියලකන්නේ. මනපුුරාව හිතට මනසිකාරයක් වෙන්න නෑ කියල කියන්නේ. ඒ අවස්ථාවල මනපුුරා මුල් කරලා කර්ම විපාකයක් කාච්චි තුළ රැස්වෙන්නේ නෑ. එක ගැඹුරු කරුණක් කියින්ද හොඳට හිතට තේරුම් අරගන්නගැන මේක නිකං අර සමහර වෙලාවට තමන්. මේ විශේසෙන් කරන්න ඇතු ඔහේ දෙයක් තියලා නිකම් ආදායමක් එන විදිහට. යමක් තියෙන වගේ කරමය ඔහේ තමන් මනසිකාරය නොකර රැස්වීමක් සිද්ධ වෙන නෑකිනික එක මේ කියන්න. ආච්චිට මනුපුරා මුල් කරලා කර්මයක් සකස්වෙනව නං උපාදාානය නිසා. ආච්චි මුුණුපුරාගේ අරමුණ මුල්කරෙන ඒ මනසිකාරය කරන යම් වෙලාවක් ඇද්ද ආංගේ වෙලාවට. ුර ඇසුරගත්ත යම් කරම පාකයක් ැස්ව න ආච්චිට උපදාානයෙන් ඒක ඇස්වන්නේ වෙලාට විතර. දැන් ඔබ සමහරලාට තමන් හිතින් ගොඩාක් බැඳිච්ච තමන් ගොඩාක් ඇලුම් කරන ඔරු ලෝසුවක් අතේ බැඳගෙන යවා කියලා කියීම. මේ ඔරු ෝස අතේ බැඳගෙන යනුකොට එයාට පින්වත්න අතේ තියන ඔරු ෝසුව ගැන කියැන්නේ පුදදුම වුවමනාව පුදුම හිතේ බැඳනු බව පුදුම ප්‍රේබවක් තියෙනවා. ඒ අන්හාාව අධධික්ක විදිහට තමන්ගේ හිත බැසගැෙන තියෙන දෙයක් කියල කියමුක ඔල්ලෝසුව ගැෙන හැබැයි මේ ඔල්ලෝසුව අතේම බැඳගෙන එයා ගමනක් ගියත් පින්වත්න්නේ. ඔල්ලෝසුව යම්මොහොතකදී දැකීමකින් හෝ. එඒම නැත්තං කවුරුහරි ොල්ලෝසුව ගැන කතා කිරීමකින් හෝ. එහෙම නැත්තම් පෙන්වත්න්නේ ඔල්ලෝසුවගෙනයායට හිතට සිතුවිල්ලක් නැගිල හෝ ඔල්ලෝසුව ගැෙන මොනවිදියෙන් හරි මනසිකාරයක් වුණේ නැත්තන් හිතට ඒ වෙලාවෙේ ඔල්ලෝසු මුල් කරලා තන්හාසිතක් නැත ඒ මොහොතේ. තන්හාසිතක් ඇතිවෙලා තන්හාසිත නිසා උපාධානකින් කරම සකස්වීමක් කියන එක එයාගේ අතේ ඔල්ලෝසුව බැඳගෙන හිටියත්ඒ වෙලා වෙ සිද වෙන නෑ. එතවටේ ඒ ඔල්ලෝසුව දැනගැනීමම් මාත්‍රයයක් කොයි මුහතක හ සිද් වෙන්න ඕනෙ. දැනගැනීමම් මාත්‍ර එක්කෝ දකින රූපයක් විදිහට ඔල්ලෝස ගැ ැනගැනී මාත්‍රයක් සකස් වෙනවා. හමනැත්ත ඔල්ලොස ක ැහෙන්න ඕන. එකක ඔල්ලෝසුගෙන හිතෙ ඕන. දැන් ඔල්ලෝසුව අතේ බැඳගෙන යනාතරේ යා ඔහ අපි හිතම කවුරුහරි එක කතාගර කර නො මේ වෙලා ඔල්ලෝසුගෙන මතකටත් ෙන්නේ. ඒ අතර එකපාට මෙයාගේ ඇහ ඔල්ලොසු තියන පැත්තට අවධාන ොමුවනකොට ඔරලොසු දකිනවා. ඔල්ලෝසුව දකිනකොටමිකපාට ඔඩලෝසුව තියන ලස්සන ඔල්ලෝස තියන ඒ තමන්ගේ හිත ප්‍රියබවවාසයෙන් ගත්ත නිමිති මෙයාට ඔන්න එහිතට මනසිකාරයක් වෙනවා. ඔරලෝසුව දකිනකොටම. ඒ මනසිකාරය වෙන මුහොත තුළ පින්වත්න සලා එතන වසයෙන් ඒ ඇහැක් ආයතනයක් විදිට හටගන්න. තැන ඔල්ලෝසුව දකින ඇහැක ක්‍රියාකාරි බවක් හටගත්තා. ඇසේ ක්‍රියාකාර බව මීට කලින් තිබුණ යාළුව අදිහා බලාගෙන කතා කන කොටනම් යාළුවවා මුල්කරගත්ත ඇසක්. යාලුවම් දකින ඇසක්. එතකට, ැ මේ වෙලා ඔඩල්ලෝසුව දකින ඇහැ කටගන්නකොට. ඒ ඇහැ එක්කම පින්වත්න තමන්ගේ මනසට අරමුණු වෙලා තියෙනව ඔල්ලෝසී රූපය. ඔඩලෝසූ දකින ඇසත් දැනගන්නාව ඔල්ලෝසී රූපයත් දෙක දැනගන්නවා තමන්ගේ මනසිං වෙන්කරගෙන. ඒ වෙන්කරගෙන දැනගන්න දැනගැනීමට කියනවා ඇහේ විඤ්ඥාණි කියලා. දැම් බලන්න එතන ඔඩලෝසූ දකින ඇස, ඒ ඔල්ලෝසේ රූපය, ඒ රූපය මනසිං වංකරගෙන දැන ගැනීම කියන විඤඥාණය කරුණු තුනත් තියෙනවා. දැම්මයා ඔල්ලෝසූ දකිනකොට කරුණු තුනක් එකතුනා ගැෙනෙ තින්නන් සංගති පස්සෝ. ඉස්පර්ෂයක් හටගත්තේ අන්න සලාහිතන පච්චා පස්සෝ. දැම් මේ ඇහැ හටගැනීම නිසා ස්පර්ශය හටගත්. දැම්ම කො වෙන්න පසපච්චය වේදන දැම්මයාට ඔල්ලෝස ගෙන තිනෙන ප්‍රියබවක්නේ ඒකයන්න පින්වත්න අර ඉස්පර්ෂය නිසායනවා ප්‍රියබව හින්දයින සැපවේදනාවක්. වේදනාවක්ඒක? සැපවේදනාවක්. වේදනා කියන්න විදිනවා. තැම් බල ඔොල්ලෝසුව දකිනකොට සැපවිඳීමක් ඇතිවුුණ. දැම්මොකද මේ ඔල්ලෝසුව දකිනකොට ආපු සැපවිඳීමත් එක්ක වේදනාපච්චය අතන්හා. දැම්ම අුල්ලෝසුව කෙරහි නන්දිරාගෙන් බැදිිල තියනවා. ඒකයන්න මීට පෙරම ඔල්ලෝසුවත් එක්ක නන්දිරාගින් සිට බැඳිලතියෙනවා. ඒ බැඳුණු බැඳීම නිසාම මේ වෙලාවයායට මකද වෙන්නේ. ඔල්ලෝසුව පිළිබඳව ඕන තන්හා සිතක් හටගන්න අර, ඇහෙං දකින මාත්‍රය තුළ ඒම හොතේ. එතකොට ඒක පින්වත්නී හිත ඒ ඔල්ලෝසුවේ රූපත් එක්ක බැඳිච්චයක්. ඒක තමයි උපාදානෙ. ඒ බැඳීමම උපාදානපච්චා බව් එතන කරමයක් සකස් වෙනවා. කොහොමද කර්මය සකස්වෙන්නේ කියනෙ එකත් බලන් මේ තන්හාවත් එක්ක. ඔබ සමහරලාවට කර්මය කියන එක දකින්නේ මොකක්කරි ඔන්න සතෙක් නරන්න වෙච්ච තැනක හොරකමක් වෙන්න තැනක ඒවගෙන ලොකු සිද්ධියක කෝ කෙනෙකොට එක පාට බැන්නාම. යාට ගැහුව අම කෙනෙක් මරන්න යනකොට ඒ වගේ තැනක දම අපි කර්මය කෙනෙකගෙන දකිින් නමුත් ඔබ දකිින් නැ පින්වත්න්නේ ඔය ඔල්ලෝසුව දකින වෙලාව පවා එයා මේ යාලුවත් එක කතා කර කර ඉඳලා එකවරම ර ඔල්ලොසූ දකින මොහොතේ ඒ ඔල්ලෝසුව දකින හැ කටගත්ත කියන්න ඔලෝසුව කරෙහි ඔල්ලොස රූපය මේ හිතට අරමුණ වෙලා මනසිකාර වෙච්ච තැන ඇිකිව බටරුණනුතු එකතුවීම ස් පර්ශ්ය කියල ඒ නිසා අතිවුණ වේදනාව සැපවේදනාව ඔල්ලෝසුවත් එක් තියෙන ඇලීම නිසාම ඒ සැපවේදනාව සංඥාවෙන් හදාගත් එක දැම් මේ සැපවේදනාවත්ක වේදනාපච්චය තන් හා. එතනෝ මේ ඉපදුනා යම් ඇල්මා. ඔබ හිතන්න මෙතනදී තන්නාපච්චය උපාදානං ඔබ සම්පූර්ණ හිතින් ලොසුවත් එක්ක මෙවෙලාව උපාධන වෙලා තියනවා බැඳීම ඇති වෙලා යවා. උපදාාන පච්චා බව් අන්න කර්ම සකස් වෙන තැන. මේකෙදී විපාකයක් විඳින්න කර්මයක් සකස් වෙනවා කියලා කියද්දි අර ලොකු ඕලාරික සිද්ධියක් නෙමේ ඔය සියුම් තැනක දිපවා කර්ම සකස්වීම සිද්ධව වෙනවා. එකොහොමද කර්ම සකස්වනි පින්වාත්න දැ ඔය හැයි රූපේ විඤ්ඥානය කෙන තුනේ එකට එකතුීම නිසා වේදනාවක් වගේම චේතනාවකුත් පහළ වෙනවා. එකෙන් සංස්කාරයක් චේතනාවක් පහළ වෙනවා. රූපේ දැනගැනීම යම් හෝතක හටගත්තද ඒ මුොහොතම චේතනාව පහලනවා. ඒ චේතනාව එක්කෝ ඔල්ලෝසුව ගැන ඒ දකින රූප ගැන කතා කරන්න. ඒම නැත්තන් ඒ දකින රූපය ගැන හිතින් හිතන්න. ඒම නැත්තන් ඒ රූපය ගැන කයින් ක්‍රියා කරන්න. ඇල්ම නිසාම කයින් ක්‍රියා කරන විදිේ තියනවා ඇල්ම නිසාම වචන කතා කෙන විදින ඇල්ම නිසාම හිතින් හිතන විදිේ තියෙනවා. එකෙන ඔබ ඔල්ලෝසුව දැකලා ඒ ඇල්ලිීම් සහගත සැපවේදනාවෙන් දකිනකොට එතන ති පින්වත්න්නේ. යම් විදිහැකට ඔබ කායික ක්‍රියාවක් හෝ වචනං ක්‍රියාවක් නොකලත් හිතින් හරි හිතන වරුලෝ සුපය ගැන. අන්නේ හිතිං හිතන සිතුවිල්ල පවා එතනදි චේතනාවක් කිදිට හටගතන ඒ චේතනාව ඉස්තිරෝමස් චේතනාවක් කටගන්න ස්පර්ශය කටගනිදදි. ඒ චේතනාව පින්වත්න්නේ. හම්ික්වේකම්මක් චේතනාවක් කර්මයක්. තැන් මෙතන්ද ලෝබ සහගත චේතනාවක්නේ ඇයි තන්හාාවත් එක හට ගත්ත ලෝබ සහගත චේතනාව තුළ තින්නේෙ ලෝබ අකුසල කර්මයක් තර අපිට නොතේරුණාට මේ බැඳීමෙන් අපි දකින ඇලෙන ගැටෙන දේවල් වල බොහෝ කරම සකස් වෙනවා. එක මේ හැම රූපයක් දැකීමක් එක්කම. හැම ශබ්දයක්ම අහන තැන්වල මේ ගඳ සුවඳක් විදින තැන රසයක් විඳන තැන පහසක් ලැෙන ැන ඒ තියන ඇල්මත් එක්ක ඔය චේතනා පහලවීම අපිට තේරෙන නැති තරමට අපිහිත හසුරනෝ ඒ චේතනාවලින් වච්චන හසුරනෝ කය හසුරනෝ ඔක්කොම හසුරුවන්නේ චේතනාවලින් චේතනාාවතමයි කරමින්. එක තමයි භවයකිව. උපාදාන පච්චා බවෝකිවේ යම්මහොතකද තමන්ට ඒ ඇහැක් එක්කම රූපයක් විඤ්ඥානයක් කියන කරුණතුන එකතුවෙන් පර්ෂවේදනාදිය හටාරගෙන මේ තන්හාපාදා නැතිවුණේ කොතනද. ඒ මොහෝතේ පිින්වාත්න කර්ම සකස්වීම තියෙනවා. ඒනම් මේක මේ ඔල්ලෝස අතේ බැඳන් හිටිය පමණින් බවය සකස්වවෙ න්නේෑ ඔල්ලෝසු මුල් කරල. ඒ ඔල්ලෝසුව දැකම් මාත්‍රකින් හරි ඔල්ලෝසෝගෙන ඇසීම් මාත්‍රකින් හරි ඔල්ලෝසුව ගෙන සිතීම මාත්‍රකින් හරි ඔබ හිතන් එකතු වෙ නි මනසිකාරයක් විදිට ඔොල් ලෝස ගෙන මයිතන ඔබට මං කිය එක තේරනෝ කියලා. අතේ බැඳන් තිබ්බා කියලා එතන උපාදාානිකුත් නෑ එතන අපිහි කියමු කර්ම සකස්වීම බවය සකස් වෙන්නෙත් නෑ. දැනගැනෙන් මාත්‍රයක් මනසට අරමුණු මාත්‍රයක් වෙන්න ඕනේ. තකොට තමයි මේ සිදුවීම සිද්ධ වෙන්නේ. මේකෙදී ඔබට ලෝකයේ නොදැක්ක ුරල්ලෝසු කොතෙකුත් ඇැති. ඔබ ලෝකයේ ඔල්ලෝසු ගැන හලා නැති ඔරලෝසු කොතෙකුත් ඇැති. ඔබට ලෝකයේ හිතිච්චවත් නැති ඔරලෝසු කොතෙකුත් තියෙනව විධ ඔරල්ලෝසු ති ඒ ුල්ලෝස ල්රලා බට පින්වත්න්නේ සලාහිතනයක් හටගන්නෙත් නෑ. එකන ඔබට ඒවුල්ලෝසු මුල් කරලා ඔබ නොදැක්ක අහලා නැති හිතලත් නැති ඔල්ලෝසු ලෝකෙතිබනට ඒවුල්ලෝසු ගැන බට ඇ චක්කායතන කියන ඇ ඇහේ ආයතනයක් හට ගැනීමකුත් නැත්තං. සෝතායතන කියන කනයායතනයක් හට ගැනීමකුත් නැත්තං. අඩු තර්ම මේ මනායතන කියන මනසයායතයක් අ හටගෙන ගෙන හිතන්නෙත් නැත්තනං ඔබ දන්නේ ඇති ුරල්ලොසුෙන කොදබට හිතෙන්නේ. එතවට පින්වාත්න්නේ. ආයතනයක් මුල් කරලා හටගන්න ස්පර්ස සලා යතනපච්චා පස්සෝ කියන ඒ ඉස්පර්ශ නිසා ඇතිවෙන වේදනා පසපච්චා වේදනා. ඉට පසේ වේදනා නිසා ඇතිවෙන තන්හා. වෙදනා පච්චා තන්න ඔය එකක්ව අතර නොදන්න නොදක්ක ඔරලෝස මුල් කල් හටගන්නේ නෑ. එන හැමතිස්ෙම පටිච්ච සමුපන්න ක්‍රියාවලියක් සකස්වෙන්නේ මේ කරම සකස්වීමක් වෙන්නේ. අපිට පේන ඇහෙන දැනෙන හිතෙන මේ දිිච්ච. සුත මුත වි්ඥාත කියන කතාව ඇතුළත. මේක හොඳට හිතට ගන්න ඒ ඇතුලත තමයි තහාාවයි සකස්වීම වෙන්නේ. ඒ ඇතුළත තමයි කර්ම සකස්වීම සිද්ධ වෙන්නේ.ඒ මේකෙ දීතකොට ඔබ යමකට බැඳනා කියලා කියන්නේ දැන් ඔබට මනසිකාර බොහොම ඒ අදාලාර මුණත්තික්. හිතන්න තමන්ග වැඩපොලේ එකට වැඩකරනවා තමන් එක්කම සාමානෙන් ගෑන ලොම වැඩ කරන පිමි ළම වැඩ කරනවා ඔන්න දැන් තරුණයකින්න මේ තරුණේ අපි ආටිකන් නමක් කියමුකු මොකර අපි කියමු කසුන් කියලා මේක මේ වෙලාවෙ උදාහරයට ගන නම අපවාහගෙන ඉන්න කසුන්ලා ගිහිතන්නප මේ ඕගල්ලන්ට කියනවා කියලා එතකොට දැන් කසුන්ට ඒ වැඩපොලේ ඉන්න අනිත් ළමයි සියලු දෙනා අතරේ අපි ඔන්න ඒයාල එක්ක සාමාන්‍ය විදිර කතාබා කරලා ඉන්න යාලත් එක් ඇලි තිවනවස්ථාව ගැටීම ඇතිවනවස්ථාවේ හැබැයි ලොකෝට උපාදානවීම කිය ඇත්ත එක් නැත්තං. ඔබට ගෙදර ගියාට පස්සෙහි නාන්න ගියාට පස්සෙහි මොනවාරි වැඩක් කරන්න ගෑම හැම තිස්සේම අතන අව අනිවාර හිතේ බැහැගෙන මතක්ව ෙනෑ හැබයි දැන් කසු ොහොම අනතර උතනන්න එක ගෑන්ලම එකක් අපිතුම් ප්‍රේම සම්බධයක් හදාගන්න. ඒ ගෑන්ලමය අපි උදාහරණයට කියමු කසු නී කියලා. එතවට දැම් මේ කසුන්ට අතනන්න කසුනි ගැන හිතේ බැහැගත්තා උපාධානකින් ආදරයක්යෙක්. දැන් මේ උපාධානය බලවත්. ඇයි දැම් මොකද වෙන්නේ කසුනිව දිට්ට සුත මුත විඤ්ඥාත කියන මේ තැන්වලින් දිිට්ට කියන්නේ දකි නෝ සුත කියන්නේ අහනෝ. මොත කියන්නේ නහයට දැනෙන දිවට දැනන කයට පහස හැටියට දැනෙන දෙය. විඤ්ඥාත කියැන හිතෙනෝ. දැන් කසුනිව දිට්්‍යයක් හැටියට දැකීමට මෙයා නිතර මුත්සාහ කරනවා. එක්කො කසුනිව සැබැවින් දකිනෝ. එක්කෝ කසුනිව ඡායාරූපයක් මේ දුරකත නිතිහාගෙන චායරූපි තුළින් හෝ නිතර දකිනෝ. එම නැත්තම් කසුනිගේ ෆේස්බුක් එකට ගිල් හරි මොනවවිදීන් හරි කුුවව හැමතිෙසෙම බලනවා. එතර මේ චායරපෝස්ය බලන්න දැ න දට් හට ගන්නවා. එහෙම නැත්තම් පින්වාත්න අපි කියම දැන් තමන්ව දෘශ්‍ය විදිහට ඇතුම් ගන්න නොයෙක් පිදිහේ පහසුකං ලෝකෙ හැදිලා තිනන එකැනේ. ස්කයිප් කිය තිය නවා වයිබ කියලති න වටහැප් කියලතිය න මේමගේ විවිදධ වීඩියෝ තාක්ෂණය ඔස්සේ තමන්ට තමන්ගේ දුරකතනය ඇමතුම දෙන අනිත් කෙනා එක්ක බලලා කතා කරන්න එයා එක්ම්පර්ණ වීඩියෝ විදියට කතා කරන්න තාක්ෂණයඇතියෙන දැන් මේ ප්‍රේමමන්තයන් පේමවන්තියන් මේ වගේ තාක්ෂණ ඔස්සේ තමන්ගේ පෙම්මතා හො පෙම්මතිව නිතර මූුණට මුණ බලබල කතා කරන විදිරි ඉන්න දැන් ඉතැදිිපවා දිට්ටියක් විදිහට ඔන්න. චක්කා ආයතන කියන සලාහිතනුල ඇහැ කිය ආයතනය හටගන්න. රූපයක් වසෙන් හොය විීඩිය එකක් වසයෙන් හොයවා සැබැවින් දැකිදි හොයවා ඇසේ ආයතනය හට ගන්න. දැන් ඇහැක් කටගත්ත කියැනෙ රූපයක් තියෙන. රූපි තමයි කසුුණි. කසුනිගේ රූපය මේ කසුන්ට ඇහැනම්ම ආයතනයට මතිෙම දැනගන්න ොහොතේ හට ගන්න විඤ්ානෙත එක් ඇහැයි රපය විඥානය කියෙන ස්පාර්ශය හැමතිස්සෙම කසුන්තුල සකස්සුන හාමුල් කරලද කසුනිගේ මිත් කසුුණගේ අරමුණ එකනේ රූප අරමුණ. රූප නිමිත්ත කියලා කියනවා. ැන් කසුන්ට පාදාන වෙන නිමිත්තක් වෙලා තියෙන මෙතෙදි කසුනිව. ඒ කසුනිගේ රූපය ඇහැනම් වූ ආයතනයක් විදිහට නිතරම හටගන්න පරිසරි වැඩි කරගත්. අර වැඩපොලේ වෙන දට කසුුණි ගැන ඔය ආදර සම්බන්ධය හැදන්න කලින් අපි කියන්නේ කසුනි හා මංවාර් මාත්තවට කැමති කල යයාගේ වචනය දෙන්න කලෙන්නේ මං කියන්නේ. කොයි වෙලයි හරි සමහරට කසුනි දන්නෙත් නැතුව කසුන් කාලයක් තිස්සේ ආදරය කරනවා කියම හිතිං ඒත් ඉතිං හැමතිස්සම ෆොටෝබල බලහරිඉන්න. අන්නේ ආදර බැදීම එන්න කලින් මං කියන්නේ. කසුනි සමහරුවයට හේ ඔෆිස්ස එකේ කාරයලඉන්නවා කසුනුත්තෙන්වා කසුන්ටහෙම වගේ වගක් නැති කාලිමං කියන්නේ. ඔය තරම් පින්වත් චක්ා එතන හට ගන්න කසුනිමුල් කරලා. එතොට දැම් මේ හටගන්න ආයතනය ලෝබ සහගතද අලෝබ සහගතද. දේශ සහගතද අදවේශ සහගතද. මෝහ සහගතද අමෝ සහගතද කියෙ එක මත තමයි මේ ප්‍රශ්නය දරුණු වෙන්නේ සහ දරුණු නැතිවෙන්නේ. එතකොට පින්වත්න්නේ කසුනි මුල් කරලා දැම්මේ ඇතිවෙන සියලු අරමුණු ඔබ දන්නවා ලෝබ සහගතයි. ලෝබ අකුසලයක් එක්ක එතකොට පාධානවීමක තියෙන කර්ම සකස්වීම කසුන්ට දැන් කසු නිමුල් කරලා අප්‍රමාන කර්ම සකස් වෙනු. කර්ම සකස් වෙනය එක පුන්නේ කර්මද පාපකර්මද කියනෙ එක වෙනස් කර ගන්න මෙතැන්දි අර ලෝබද අල්ලයයි අලෝබද කියෙනෙ එක මත දැම්පින්වත්න්නේ පුසල කර්ම ද අකුසලකර්මද කියනෙක වෙනස් වෙනේ මත. එතකට දැන් ලෝබ සහගතනං එක අකුසල කරම වෙනවා. අලෝබ සහගතනම් එක කුසල කර්ම වෙන. අපි හිතම කෙනෙකුට ඇමතිස්සම තමන්ත ධර්මය කියා දෙන ස්වාමීන් වහන්සලා මතක් වෙනවා ගෞරවන්. නිතරම ධර්මය මතක් වෙන. නිතරම සූත්‍ර මතක් වෙන. නිතරම බුදුරජාන් වහන්සේ මතක් වෙනවා. නිතරම එක්කෝ දහතුන් වහන්සල වැඩේන සෑ වහන්සේලා මතක් වෙන. දැන් ඒතැන්වලත් අර ආයතනයක්න හටගන්න මනා එතන හටගන්න එක්කෝ යාදැ අපි මන්න. පිදන්න එක්තරා මහත්මයක් රුවෝම් වලිසයට හරි පුදුම කැමති. මේ නෝනා එයාගේ ෆේස්බුක්් එකවුන්් එකෙත් තාගෙන ඉන්නේ ප්‍රොෆයිල් පික්‍ෂ කියන ප්‍රධාන පින්තූරයට ඒත් රුවම වලිසයි. ඊට පස්ස ඒ නෝනා හැමතැනම තමන්ගේ වයිබ හරි මොහ හරිහකත් පින්තූරයට තියාගෙනින් රුවමලිසයි. ඒ නෝනා මේ තමන්ගේ දුරකතනපවා වෝල්පේපයකට ඒ කියන්න දුරකතන එක පාට බලන්නකොට පේන ප්‍රධාන පින්තූරට තියාගෙනන්නේත් රුවම්වලසයි. එ මේ ොන හැමතැනම ගෙදරපවා. ුුවම් ලිසයි පින්තූර බිත්තිවල අලවගෙන ඉන්න. දැම් මොකක්ද වෙලා තියන්නේ. රුවම් වෙලිසය පිළිබඳව චක්කායතන හටගන්නෝ නිතරම. ඇහැ නම්මු ආයතන. එතකට ඒ ඇහැට හැමතිස්සම රූප අරමුණුවන්නේ රුවම් වෙලිසයි රූ පරමුණ. විං්‍යානින් දැනගනුකට පින්වන්නේ සැපවේද නඇති වෙන රුවමලිසයි දැකගන්නට පසපච වේදනා ේදනාව සැපවදනවා. මෙතන්දි ඇය උපාදාන වෙලා තියනව පැහැදිලිම් රුවමලිසහයට. ඒක අපි උපානයක් හැටියටම කියන්න ඕෝේ. හැයි පදාාන තුළතිරන්නේ ලෝබ සහගත අරමුණනම අලෝභ සහගතයි. මොකද අලෝබ සහගතයි කියලා කියන්නේ එතන දිපින්වත්න්නේ අකුසල අරමුණක් නෙමේ කුසල අරමුණක් නිසා. ලෝබය අකුසල අලෝභය කුසල. දවේශය අකුසල අදවේශය කුසල. ත රුවම් වෙලිසෑය ගැන යම්කිසි කෙනෙකොට ගැටීමක් ඇතිවෙන කෙනෙක් කින්න නන් එයාට චක්කාා තන රුවමල සෑ දකිකටම අපිතු අන්‍යගික කෙනෙ. යායට රුවම ලිසය දකිනකොට මෙන්නේ ගැටුණු සිතුවෙල්ලා. අකුසල සිතුවෙල්ලා. එතවට එයාට ඒ කර්මි සකස්වනිදිර. උපාදාන පච්චා බව කියනක පින්වත්ම. අර දකින රූපෙත් එක්කම ඒ ආයතනය සකස්වල ස් පරිුස හට ගැනීමත් එක්කම මේ සිද්ධ වෙනවා.ඒ මේක තමයි අපිට ලෝකයේ මේ උපාධාන කර ගැනීමේ තියෙන ප්‍රශ්න ලෝක නොයෙක් දේව. දැම් බලන්න ළඟදි. ඔබට නැත්තෙෆෙම් නාලිකාවෙන් ලබන වෙසක් කාලේ ශේස දහතුන් වහන්සේල වඩාමන්න ඔබ නොදදුටු. බට වන්ධනාකරග අවස්ථාව ලබිච්ච ැති දහතුන් වහන්සේල වදනාකරග අවස්ථාවක් සලස්සනො තායිලන්තිපින් වන්නේ සංගරාජනායක ස්වාමීන් වහන්සේගේ නුශසනාවෙන් සරවක්ඥ ධාතුන් වහන්සේල වඩම්මන. දැන් ඔබට මිතෙක් වන්දනාකරග ලැබිච්, නැති දහතුන්හසලනි දැන් ඔන්න ඔබ හිතන්න ඔබට මේ ගැන පොයිලෙහරි හන් ලැබුණ. අහන්න ලැබනාට පසි දැන් ඔබට ඒ එක්කම සෝතායතනය හටගන්න එකන දැන් මේ මං කියන වෙලාවේ පවා ඔබට සෝතාහිතන හටගන්න දැන් න්න ධාතුන් වහන්සේලා ගෙන සෝතාහිතනට සබ්දා අරමුණක්යෙන. ඒ අරුණ විඤ්‍යානෙන් දැගත්ම ඔබට ඇතිවෙනව වේදනව සැපවේදනවා. ඔබ ධාතුන් වහන්සලා ගෙන ප්‍රිය සංඥාව තියෙනවා ඔබට සැපවදනවක් කෙන දැන් ඔබට ඒ ධාතුන් වහන්සේලගෙන මංකයෙන උපාදාානයක් වෙන පුළුවන්. ඒ උපාධානය බවයක් සකස් කරනවා කර්මයක් සකස් කරන. හැබැයි ඒ කර්මය පුුණි කර්මය. ඒ කර්මය. බ සහගතයි ඒ කරමය අදවේශ සහගතයි. එනිසා පින්වා මේක කුසල කර්මයක් ඉදිට පොන්නේ කර්මයක් ඉදිට සකස් වෙන. දැන් ඔබ ඊට පස්සෙ මේ සෝතාහිතනයෙන් අහගත්තම දැන් මනාහිතනින් ඔබට හැමතිස්සෙම මතක් වෙනවා ධාතුන් වාන්සෙල වඩම්මනකට මොම යන්න ඕනේ ඒේකේ දැන්මට මනසි මනාහිතනය නිතර මතක් වෙනවා. එතකොටත් මොකද වෙන්නේ මනසට අරමුණුවෙවී නිරන්තරෙන්ම පින්වත්න ඔබේ හිතේ. ඒ භවය කියන කර්ම සකස්වීම සිද්ධ වෙනවා ඒ සිද්ධ වෙන්නේම ඔබට පු්‍යකර්මය කුසලකර්ම සකස් කරමින්. ඊට පස්ස ඔන්න වඩම්මන දවස වෙනකොට දැන් ඔබට ගිහිල්ල වන්දනා කරගන්න දැකගන්න අවස්ථාවක් වෙනවා. දැන් ඔබ ඒ සඳහ පිටත්වෙනවා. ඒ පිටත්වෙනකොට පින්වත්න චේතනා පහල කරමින් ඔන්න කයහසුරනෝ. ඔබ ඔබේ නිවසේදලා ධාතුන් වහන්සේලා වන්දනා කරගන්න අවස්ථාව සැලසෙන හොරණට යනකම්. ඔබට තියෙන්නේ යම්කිසි ගුවන්තොටුපලේ ඉඳල හොරනටඩ අතර මගත් ඔබට අවස්ථාවති නො වන්දනා කරගන්න. දැන් එතකොට පින්වත්න සති ගනම් මාස ගනම් ඔබ බලාගෙන ඉඳල පුනපුනා. මේ දහතුන් වහන්සේ ලංකාවට වැඩම කරපු ගමක්. ඊට පස්සේ පොරණට වැඩම කරන තුරු විශේෂ රථයකෙන් මග ඔබට වන්දනා කරගන්න අවස්ථාව සැල සෙමින් තමයි වඩින්නේ. එතකොට ඒ උනන්දුවක් තියනෙන ඔබට අනේ මම මේ වෙලා පාරටික්මට අන්න ඕනෙ කියල නෙත්තක් නිතර හගෙන ඉන්න කෙනෙකුටු නදුවක්කෙනවා මම කොයිහරේද දැන් වඩින්නේ කියලා අහන් ඕනෙ කියලා ගුවන් විදුලිය අහනවනං ඒ වෙලාව යාට ගුවන් විදුලිය අහන්න හිතක්කෙන්නේ මොන අරමුණටද. යායටඒවෙලාවේ ගුවන් විදුලිය ක්‍රියාත්මක කරන්න සිතුවිල්ලපො ඔය චේතනාව පහලුනේ ධාතුන් වහන්සේ කොහෙද කියලා බල ඕනෙ කියෙන චේතනාව. ඒ චේතනාව ගංන්විදුලේ ක්‍රාත්මක් කනකට ඔබ නොහිතුවට එතනත් ඔබට පිනක්ක්‍රශන. දැ ඔබ මේ තාම ධාතුන් වහසි දැකලත්නෑ. ධාතන් වහසේ කොහේ ද කියන ප්‍රශ්නාර්ථයට ඔබ ගුවන්ගවිදුලේ ක්‍රියාත්ම කරනවා. ඒ චේතනාව පින්වාී පුුණණි චේතනවා. එතනත් සලාහිතනය හටගන්නවා ආරම්මන සකස්වනවා විඤ්ඥාන හටගන්නවා මේ ඔක්කොම ක්‍රාත්මකොයනවා දැන්ඊට පස්සේ බලන්න සමහර වෙලාවට ඔබටමසිත්නේ තසපේද පෝබ දැන් ඔන්න වෙලාව හරි හතයි වෙලාව. හි ගුවන් විදලි ක්‍රියාත්ම කරන. ඒ ගුවන් විදලී ක්‍රියාත්ම කරන්න ඔබට කයහසුරුවන්න වෙනවා. ඒහම නැත්තං ලඟ ඉන්න කෙනකුට රේඩික දාන්න කියලා වචනනාහසුරුවන් වෙනවා. එතන පවා චේතනාවෙන්න්තමයි කරන් චේතනහම් භික්ව එකම්මද මේ චේතනාව කරමය දැන් උගල ඔබ හිතෙන්න පින්වාද ගුවන්විදලිය දාගෙනන මේ දේශන හන වෙලාපින ක්‍රස්ස්නා කියලා. නෑ ඒ දේශනය ඇහීම සඳහා. හටබ ව වැඩක්න ක්මට අන්න වන ගුවන් ද ලඟට ලබ අනකට ඔබ අයි හසුරගෙනය නො කකුල් හසුර නොයි වෙලා ඔබ හිත හසුරනෝ වචන හසුරනෝ එහැම්ම තැනකම තියනෙ චේතන. චේතනා පුුණ්‍ය චේතනාව වෙන. මේ අපි ටිකක් ලොක්කුට හිතන ගොට පිට තේරනවා පු්නිිකර්ම පැත්ත වගේ පාපකරමි පැත්තේ තියෙන භයනක. එතකොට කෙනෙකුට සමහර වෙලාවට මේ අකුසල අරමුණ ඇති වනාට පස්සෙ පින්වත්න්නේ? ඇලින ැටන අරමුණුත් එක්ක හිත හසුරණ විදිහ තුළ සමහර වෙලාවට අපි කියමු ඔන්න කෙනෙකුට අකුසලයක් ඇතිවෙන දෙයක් බලන්න හිතෙනවා. අන්තර්ජාලක යම් තරුණයෙකුට අකුසලයක් ඇතිවෙන දෙයක් බලන්න හිතනවා. අකුසලයක් ඇතිවෙන රූපය අකුසලයක් ඇති මනොහරි වීඩියෝ එකක් මේවාගේ දෙයක් බලන්න හිතෙන. රාගිය ඇති කරන හරිම නොහරි. මේදී සඳහායා ක්‍රියාත්මක වෙන මුොහොතින් දලා. යත් ඒ සඳහා එයාගේ දුරකතනයද පරිගණකේද ක්‍රියාත්මක කරනවා නම්. දුරකතනයන දුරකතනේ මට අසවල්දේ බලන්න කියලා හිත සිතුවිල් ඇවිල්ල දුරකතනය අතට ගන්නකොට. ඒ දුරකතනය අතර ගන්න පොෝ අකුසල චේතනාවකින්. එත්තනපවා අකුසලේ රැස්වෙනෝ මේක මේ බලන වෙලා විතරන්නෙමේ ඇ අරක ගන්නකොට එතන මනා අයතන. ඊට පස ඒක ක්‍රියාත්ම කරනකොට කායායතන හටගන්නවා. මේ කායතන පව ලෝබ සහගතව යි සකස් වෙන්න. ඊට පස්සයා ඒ ඒ ආදීදේ බලනකොට චක්කායතන හටගන්න. ඒවා අහමින් වීඩියෝ එකක් විදියට බලමින් අහමින් යම්කි සිවිදිහකට හසුරනකොට එතන්දියාට සෝතායතන චක්කාත නොක්කොම හටගන්න. මේ කොම එක්ක සලායතන පච්ා පස්ස ඉස්පරරි හට ගන්න පසපච්චා වේදනනා සැපවේදන ඇතියන ඒ ේදනාව ඕකපි මහා සලා එතන විභංග කියන සූත්‍රිකයා දෙන දවසක ගේහසිත සුම්න්නස් සහගත විදිහට හටගන්නෝ පින්වත්නේ ඒ විතර කරල දෙන්නම් පස්සේ දවසක එතෙන්දියාට අකුසල සහගතව තමයි මේ සැපවේදනා ඇතිවෙන් බලන අහන අන්නේ වේදනා පච්චයා තන්හා දැමයාඩෙක් එතන තන්හා ඇතිවෙනවා ඒ තන්හාාව ඒ වෙලාව හටගන්නේක. ඒ ආයතනය හට ගැනීමත් එකේ ඒ මොහතේ හටගන්න එකක්. පෙර තිබී හටගත්තනේ ඒ මුහොතේ හටගන්නක. සහ ඒ මොහොතේ නැති වෙන හැබැයි නැතිවෙන්නේ කරම සකස් කරලා. ඒ මොහොතේ ඒ විපාක පිණිස කර්ම සකසලා මොක දුපාදාානපච්චා බව් විපාහක පිණිස කරම සකස් වෙන. ඔතන තමයි භයානක්කම තියන්නේෙ දැන් එතකොට පින්වත්න්නේ ඔබට මේලෝක බුදුරජාණන් වහන්සේ ගැන නිතර සිහි කරන්න පිනක් තියෙනවාන. දෙ මේ ඉන්න ගමන්, ඔබ මොවාද හිතන්නේ මොනවාද බලන්නේ මොනවාද අහන්නේ කියන එක ඔබට හැමතිස්සෙම තීරණය වෙනස් කරතයකි. ඒක නිසා තමයි හැමතිස්සම බුදුගුණ මනසිකාරය කරන්න හැමතිස්සෙම ධර්මයසිහි කරන්න මේ කියන්නේ. ඇයි බුදුගුණ මනසිකාරය කරන වෙලා වෙන වෙන අකුසල අරමුණුවල්ට හිත ඇත්වෙන. එතන බලන්න ප්‍රතිඵල දෙකක් තියෙනවානෙ. දැන් ඔබ කොයි මොහොතෙහැරිපින් වත්න බුදුගුණයක් හිතන කොට එක ප්‍රතිඵලයක් තමයි ඔබ තුළ නැති කුසලයක් උපදිනෙක් ඒ එක ප්‍රතිඵලයක් එතකොට අනිත්්‍යක තමයි ඒ වෙල්ලාවේ බුදුගුණ හිතන් නැතුව හිටියනම් මුණහාරය අකුසලයක් උපදිනුවනේ. ඒ අකුසල කරමේ උපදිනේක නැතිවෙනවා. එතකොට නූපං අකුසලේ නූපදිනේකයි නූපංකුසලයක් උපදිනේකයි මෙ මේ දෙකම සිද්ධ වෙනඕනේ. ඒ නිසා හැම තිස්සෙ ඔය හිතහිත ඉන්නකොට පුළුවන් තරම්පින්වත්න්නේ හිතට උපාධනය වෙන ඔය බාහිර අක්කුසල් ඇතිවෙන අරමුණුවලින් හිත ඇත් කර නොත්හ කරන්න ඔබට පුළුවන් හැම වෙලාහාවෙම ධර්මයක් සිහි වෙන විදිහට දැන්. අපි දන්න සමහර ධර්මය කෙරෙහි උනන්දුවක් ඕමනවත් තියෙන අය පාරගියත් මොුණහරි දෙයක් දැක්කත්. හැමතිසම මේක ධර්මකරුණුවට ගලප ගලප හිතා උත්සහකරන දැන් එතන මොකක්ද වෙන්නේ. ඒකෙද යාගේ හිතේ හැමතිස්සම ධර්මය තුළ බුදුරජාණන් වහන්සේ තුළ හිත පුරුදු කරනු. මේක පුංචි නෑ එතනද. පටිච්ච සහපන්න ක්‍රියාවලයක් සිද්ධ වෙනවා ඒ ක්‍රියාවලියය තුළු භවය සකස් වෙන හැමතිස්සෙම සුගතිගාමී කුසල අරමුණු පිණිසමයි සුගතගාමී විදියට මේ වාසනාව පින්වත්න ඔබට හැම මොහොතෙම තියෙනවා තමන් සතුයි තමන්ගෙතීරණේ මේ මොහොතත් ඔබට සුගතිගාමී කරම සකස් වෙන විදිහට ඔබේ ජීවිතය අකුසල දුගතිය යන අරමුණුවලින් හිත ඇත් කරන විදිට මේ මොහොතත් ඔබට තියනවා. ඒ ඔබ අතේ තියෙන තීරණයක් ඔබ කොහොමද හිතහසරුවන්නේ ඔබ කොහමද චේතන හසරුවන්නේ ඔබ කොමද වචන හසුරුවන්නේ ඔබ කොහමද කයහසුරුවන්නේ මේක පෙන්වාත්න අපි තීරණය කරගාන්නේ දැන්ම් බලන්නක මෙහෙම සමහර වෙලාවට මේ ලෝකෙ දැඩි දඩුවන් තියෙනවන දැන් ඔය සමහර වෙලාවට දැඩි දඩුවන් දෙනවා කියලා කිව්වට කෝ පොඩ්ඩක් ගහයි. එහම නැත්තම් මනහර කිරකරයි. මේ හිරේ වෙළංගේ දානවා කියන එක උනත් සමහරලට සමාජයෙන් ඇත්කිරීම නිසා දඩුවමක් හෙටියර ලැබෙනවා නමුත් මේ වගේ ද්ඩුවන් දෙනවා ඔබහලති නොදල අංකාවි කොහැරි පොලිසිෙන් හරි කවුරු හරි ඔන්න කියනෝ ඔබ මේ වරද කලා ඔබ දැන් මෙතනඉදලා ගාල්ලට යනකම් යන්න ඕන පාරදිගේ කෙල්ල සෙම සොටු කැහි තියෙනවති න මේවා කකායන්න ගාල්ලට යනකම්. එහෙම පොලිසින් කාට හරි දඩුව මදදිීලති නොද කවදා හරි. ඕන කොළඹ ඉඳලා ගාල්ට යනකම්ම? පාරදිගේ තියන කෙල්ල සෙම කකායන්න කියනවා. ඇහෙම කවදාක අපි අහල නෑනෙ ඒවගේ දඩුවමක් දෙනෝල එහෙම දඩුවමක් දුන්නොත් එහෙම ඒක පින්ුවත්න්නේ මහා අමානුෂිකයි මහා සාධාරණයි කලා අපිට හිතනවා. ඒවගේ දඩුවන් දෙන එක සුදුසු නෑ කෙ හිතෙනවා. පාරදිගේ තියන කෙල සෙම කකායන්න තරන් වරද ඔබ කරලත් නෑගෙල ඔබට හිතෙනවා. හැබැයි ඔබ හිතනවා අද ඒවගේ දඩුවන් ලෝකය තුළ, මේ පොලිසියෙන් හෝ මිනිස් ලෝක කවුහරිකිනෙ අපිට හෙම නොදුන්නට එවැනි දඩුවමක් තව සුළු මොහොතකින් අපිට ලබන්න අවස්ථාව උරුම වෙන්න පුළුවන්. පාරදිගේ තියන කෙලසෙමු සොටු ටික කකා යන දඩුවම. මොකක් දේවගේ දඩුවමකට තින වරද. කවදේ දඩුවම අපිට දෙන්නේ. පින්වත්නේ ඔන්න හිතන්න අපිට මොකක් හරි දෙයක් ගැන විශේස ඇල්මක් එක උපාධානයෙන් අපි ඉතා හසුරනොවෙලාවක දන්නෙම නෑ මොකක්හරි හේතුවගේ ැරෙන. ඇැඟ පානයෙන් හිත තියාගෙන ඉන්න වෙලාක මැරුණේ. එක්කො තමන් ඇදැගන්න ඇඳමට. එක්කො තමන් භාවිතා කරන්න මොකක් හරි දුරකතනයක් හොවේවා යම් කිසි උපකරණෙකට හෙම නැත්තන් තමන්ගේ වාහනයකට කො තමන්ගේ නිවසට මොනොහරි දේකට ඔන්න ඇල්මකින් ලොකු උපාදාන අරමුණකින් ඉන්න වෙලාක මැරුණ. දැයි වෙලාවේ ඒ ආයතනය ඒ ආරම්මනය සියල්ල ධාන ච අ මුණක් වෙනුවෙන් තියෙන වෙලාක මැරුණ කියලා කියන ඒ කරම සකස්වීමත් එක්ක තමන්ට කර්මාණරූපෝ උපදින්න තියන්නේ ප්‍රේතාත්මිකනම්. ඒ උපානවෙච් චලීමත් එක ප්‍රේතා උපතක් ලැබුවනම්. දැම් මොකද වෙන්නේ තමන් යනෝ පින්වත්න ප්‍රේතයෙක් විදියට පුසගින්න කෙල්ල සෙම සොටු හොය හොයා පාරවල්දිගේ. කන්නෙමීවා. එතකොට මේ කෙලසෙම සොටු කනකට දැම් මොකද කරලා තියෙන දඩුවම? අර තමන්ගේ ඇඳුමට ඇලිච්චෙක උපාධානවෙච්චක ගෙදරට උ පාධානවෙච්චක මේ එක තමයි අර දඩුවම. දැන් කොහොමද ඔබට පොලිසියෙන් ඇවිලකිවොත්හෙම. ඔයා ඔයාගේ ඇඳමට දැන්වන් ටිකකට කලින් දැඩි විදිහයට උපාධානය වුණා. ඔයාට මේ වරදට මේ කෙල සෙම සොටු කකායන් අප ඇවිදින්න දානව කියලලා පොලසිීකිවත් එහෙම ඔබෙහි න ම ඇලුන මගේ ඇඳුටඒ එක මොන සාධාරණය ද කියලා නමුත් මේ කරමය අසාධාරණය වගෙන පින්වත්න. ප්‍රේත උපතකට යනවගේ ඇනර බැඳීමත් එෙක්ක ඒ ගියාට පසි මේ කෙලසිමු සොටු කකා ඇන්නෙනවා කියන්නේ මේ මම මගේ ඇඳුමට ඇලිච්ච කරනි මට දෙන්නේ දඩුවමට මේ කරම විපාකි. කර මේ කව දාකවත් සාධාරණණය අසාධාරණයි තමයි. එනිසා තමයි හිත හැමතිස්සිම කොසලරමුණොලු පවත්වන්න කියල කියන්න. ඒක ඒ භයානකකම අපිට තේරෙන්න්නේ නෑපින් වත්න්නේ. භයානකකම සිල්ුව අත්කෙනාට පවා තියෙනවා කියන කියත යැකි. මොකද අර එනිකුණාවෙච්ච ස්වාමින්න් වහන්සේ සිල්ව අත්හාමුදුරු කෙනෙක් නමුත් මේ ස්වාමින්න් වහන්සි තන්ට හම්බච්ච සිවරට බදදුම විදියට බැඳිල්ල ඒ සිව්රට තිබුණ ඇල්මෙන්ම තමයි නින්දගේ. දැන්ගන්න ස්වාමෙන්න් වහන්සේට සිවර පටික් සහම්පන්න විදියට ඔබ මේ කරුණුට එක ගලපල බලන් සිවර දකිනකොට ඔන්න සිවර මූල් කරලා චක්කායතන හටගන්න ඇහැ කියෙන ආයතන සිවරදිහා බලබලඉන්න. හැ කිය යතන හටගන්නුට ඇහැට රූපාරම්මණයක් තින රූපය අරමුණමක දර සිවරේ රූපි. එදොට සිවර දකිනොදැ සිවර රප අරමුණ විං්ඥානයෙන් සන්සේ දැනගන්න. දැන්වන්න ස්වාමින් වහසේට සිවරදකින හැක් හටගෙන තිනවා ඇහැදකින සිවරේ රූපයක් තියනවා අරමුණක්කිදිට ඒ රූපාරමන විඥ්‍යානෙන් දැගන්න ඇහ රපි විඤඥාණි කරුතුනත්තියවා. ස්පර්ශී. එතට ස්වාමින් වහසට දැන් මේ සිවර දෙැකලා ඉස් පර්රිෂහට ගනට පස්සපච්ච්‍යාව ේතන. ඒස් පර්සිි නිසා. වේදෙනාවක්ක නොකද වේදනාව. ඇලුණු වේදනාවක් සැපවේදනාව. ගේහ සිතයි එකන කෙලෙස් සහිත සැපවේදනවා. දැම කෙලෙස් සහිත සැපවේදනවා ඇති වුණට පස පින්වත්න්නේ ස්වාමීෙන් වහන්සේ අරඒ උපාධනි තුළ බැදිල සම්පූර්ණෙන් තන්හාපච්චය උපාදාන. මේ දකින ඇහටපේන රූප ඇත්තෙක්ක උපාධාන කෙනේ බැඳීම නිසාම බෞ්පාදානපච්චා බව කරම සකස්සුන. කරමය සකසුනෙ කොහොද ඉනිකුුණෙක් වවෙන්න. ඉනිකුුණෙක් පවෙන්න කර්මය සකස්වෙච්ච ස්වාවිීන් වහන්සේ දකින්නේෙ නෑ ඒ සකස්වෙච්ච බවේ. මට මේ වෙලාව මේ සිවරට ඇහින් දැකින මේ සිවරට ඇතිවෙච්ච ඇල්මට ඉනිකුණෙක්වීමේ තාම මේ ලෝකෙ නූපං ඉනිකුණෙක් උපද දන්න කර්මයක් මාතුල සකස් වුනා කියලා ස්වයි අස දන්නේෙ නෑ. නින්ද ගියා. එහෙම ඇඳේ නින්ද ගියා. නින් දෙදී අපවත් වුණා. අවසාන විපාගේයේ සකස්වෙන්නේ අර. නින්ද යනකම් හිත හිත හිට පුේ සිතුවිල්ලත් එක්ක. ලෝකයේ තුළ මෙතෙක් නැති ඉනිකුණෙක් ඕවන් උපදිනෝ. අර සිවරම. එතොට දැන් ඉනිකුුණා කවුද මේ හොදර සිල්රැක්ක ස්වාමිනාසිේ. සිිල්රැක්ක පින යටපත් වෙලා. ඒක පස්සේ විපාග දෙන විදිහට යටපත් වෙලා බලවත් විදිහට අර අවසාන මොහොතේ දැඩි උපාදාන සිතුවිල්ලා වපෙන්වත්. ඔබ හිතන් එැහෙනං මේ ලෝකේ නැති ගැඩවිල්ලූ අපේ හිතේ දැන් උපදින කර්මත්යෙක් කොච්චර උපදිනො ඇද්ද. නැති කැරපුොත් ඒන තාම නූපං කැරපොත්තුෝ. මේ මොහොතේ අපි හිත හසුරණ කර්ම විපාකත් එෙක්ක. හිතේ හටගත්ත නොයෙක උපාදානත් එක්ක තාම ලෝකෙ නූපං කැරපොත්තු කීදනෙ අපි උපද නො ඇත්ත. මේ ලෝකෙ අපේ හිතේ පෙන්ුවත්න්නේ දැනට ලෝකේ තුළ එපදිලා නැති කූබි කීයක් උපද්ද ලැද්ද. සහ ඉදිරියට තවත් අපි හි හසුරන විදිහත් එක්ක අපේ හිත්තල කොච්චර කූමි උපද්දයිද. කොච්චර ගැඩවිල්ලු කොච්චර පණුවෝ කොච්චර ඌරෝ. ආදී මේ අසූචි ගාගන්න සත් මඩේ ඉන්න සත්තු කොච්චරපි උපද්දයිද. එතකොට දැනට ලෝකයේ ඉපදිලා නැති අලි ඇත්තු. අපි කියීයක්ක් අපි හිත්තොල උපද්ද ලැද් ඉදිරිිය උපද්දයිද මේ විපාහක ගෙවනකොට පින් වත්නේ බවපච්චා ජාති. ඒ කරම විපාගේ පිණස උපත සකස් වෙනවා. ඒ උපත සකස් වෙනකොට ආහිතනහට තීන්දූ වෙනස් කරන්න බෑ උපත ලැබිල ඉවරයි. කරපොත්තන කරපොත්ත දැන් ඉපදිල ඉවරයි. එනිස ැන් අරුවාමිනාස නිකුණාාවන ඉනිකුණාාවට පස වන්හස ැන්ගේ පත වෙනස් කරන්න බෑ බුදුරජාණන් වහන්සටුව අ ඒේ වෙනස් කරන්න බෑදැන්. වඋනාස කොච්චටර සිල්රැකලා අපොත් වනත් එතන්දි උන්වහන්සේ අර පාදාන සිතුවිල්ත්තක නිකුණ වෙච්චේද. ුදුජාන් වහන්සට දක්කරන්න පුළුවන් වුණේ එකම දෙයයි. ඒ තමයි. ඉනිකුණු ආත්මෙන් හොයි මොහොත හැරි චුතවෙනවද. ඒ චොත වනාට පසේ අර තිබුණ සිල් රැකපු පු්‍ය විපාකට සුගතියන්න තියෙනවා. ඒ අවස්ථාාව උන්නහන්සට මගහඇරෙන් නැතිවෙන්න බුදුරජාණන් වහන්සේ ඒ ඉනිකුණාගේ හිතරකින්න පිළිය මක්විදියට පින්වාත්න්නේ සසිවර වෙනස්වාමන් වහසලට ගන්න පාකෙෝ මොද වෙනසවවාමන් අන්සල දැන්ගේ සවරගත්තොත් ඉනිකුුණ ආයි ගැටනවා එකන්නේ. ඉනිකුණාව ඒ සිවුරෙන් ඇත් කරෙනවා. ඊට පසේ නිකුණා ගැටනෙන සිර ගත්තා ඇත එක්. ඒ ගැටීම මරුණොත් එෙම තවත් පල්ෙ හටවැටනද. ඇලීම නිසායි නිකුනෙක්ුනා ැටීම නිසා ඉට පස කිහිල්ලොපදීම් නිරේ. මේ වගේ ප්‍රශ්න කොච්චර මේ ලෝක හැම මුොහොතකම සකස් වෙනවත්. මේ මුොහොත අපි ධර්මය කියන මේ වෙලාව තුළ කොච්චර සත්තු මරනවත කොච්චර මිනිසු මරනවාද. මේ මැරෙන හැම කෙනම ඔය ආයතන සකස්වීමක් එක්ක සන්නහා උපාදාන එක්ක බවයක් හදා ගනිමින් තමයි මැරෙන්නේ. ඉතින් මැරෙන සියලු දෙනා මේ තීන්දුව ගන්නවාද අලෝබ අදේ සමෝහෝවලට ගැලපෙනවිදිී හිතක් හසුරුවන්න. මේකට අවස්ථාව කියෙන් කියී දෙනෙකුටද තියන්නේ. තේ නිසා පින්ංවාත්න මැරෙන වෙලාව අඩුතරම තමන් කරපු පිනක්හරි සිහිවෙන්න තරම් වාසනාවක් තියෙනව අනන් ඒ තියෙන්නේ නිත්තර ධර්මෙන් හිතන කෙනකුට විරයි. ඒමනත බ මේ ඕන එකක් හිතයිතන් දලා හිතාගත්වති මරන වෙලා විතරක් මම ගොඩ යන දෙයක් කල්පනා කරන වගේ ඔබට එක කවදාකොත් කරන්න බෑ. ආංය නිසා ඔබට මේ අහන දේශන නිතරසිහි කරන්න දැන් ඔබ මේ සතියකට සැරයක් ඔන්න සෙනසුරාධ සිතිනෙත් අසපපුව අහනු. අනිත්වැඩසට හනු තෙවිදිට ඔබ සතියකට සැරයක් පෝ යම්යම් කාලපරාසතරය හනු ද මේ වෙලා අපි සෙනසුරාධ සිත්ිනි අසපපු ගැන කිවත් මේ දේශන ඔබ සතියකට සැරයක් ඇහවුවට පසේ ඔබට. සතියක් යනකං ඔබට තියෙනවා මේ දැන් දේශනය ඇහැයි නැතිවනාට සතිය පුුරුදු කරන්න සතියක් යනකක්. ඒ සතිය බුරුදු කරන්න කියෙකට තා මේ හැම වචනයක්ම කියන්නේ මේකට බයවෙන්න වන අපි. එනිසා මේ තන්හාව කියන එක හැමවෙලාම ඒ මුහොත තුළ හටගත්ත ආයත්තනයට අදාළවයි. ඒ මුොහතේ තන්හා මේ සිතේ හටගන්න කියනෙ ේරු ගන්න. හැබැයි ඒ තන්හා ඇතිවෙන නන්දිරාගගේෙන් බැදිච්ච ේවල් තියෙනවා දැන් ඔන්න ඔබහි තන්න යම් දෙයක් එකපාට ඒවෙලාේ තන්හා උපදින්නම ඕන්න කලින් තන්හා ඇතිවෙලා නන්දිරාගෙන් බැතිච්චදේ තියෙනවා. ඔන්න ඔබ සමහරලාට ආහාරවල කියමු මිදිවලට ඔන්න කෙනෙක් කැමතිය කියලා දැන්යා මිදි කියන ආහාරෙත්තකයි පලතුරත් එක්ක සම්පූර්ණ නන්දිරාගෙන් බැදිලඉන්න. එයට මිදි කියන එක කොයි මොහොත දැක්කත්. එයටට එතේදි අජ්‍යෝසායතතිට්ටති හිතේ බැහැගෙන තියෙනවා මිදි ගැන. එතවට පපාන ච හිතේ ැගත්තේ මිදි පිළිබඳව තියෙන චන්දරාගි පිවත්න්නේ. එයාට කොයිවෙලාවිධ ආයතනයක් හටගන්නේ මිදි දැකීමක් මිදි ගැන ඇහීමක් මිදිවල සුවඳ දැනීමක් මිදිවල රස දැනෙනවා මිදි අල්ලන්න ලැබෙනවා පහසක් විදියට මිදි ගැන සිහිවෙනවා අන්න එයාට මොුණ ආතනයක කරේ හටගන්න කකොට ඔන්න ඒ මහොතේ මයි තන්හා උපාදාන බව කියන මේ සියලු කතා සිද්ද වෙන කොහොමද සලායතන පච්චා පස්ස. මිදි නිසා හටගන්න ම මිදි ගැන අහන ඒ ආයතනය. මොනහරි ඇහැ කණ නහය කියන ආයතනැක්කටගත්ත මිදි දැකීමක් ඇසීමක් දැනීමක් සිතීමක් විදියට. ඒ ආයතන නිසාව ස් පරිස හට අරගෙන පාධානවෙල් තන්හා පාධන සියල්ල ඒ වේදනාවට ඇතිවෙලා කර්ම සකස් වනවා. දැන් එතවරට මේකට මිදි පලිනෑ මිදිි දකින්න පාකිෙන කෙන දැ මේ තන් හා මදි නයාය කරන්නවන මිදිහා ලන්න ඇතුවෙන්නේ එක. මිදී ගැන අහන් නැතු ඉන්න එක මිදිවල සුවඳ විඳින්න නැතු මිදි කාලා මිදිවල රහ විඳින් නැතු ඉන්න එක. මිදි අල්ලන්නවන නතු පහස ලබන්න ඇතුවවෙෙන්න්නේ මිදි ගන හිත න්නැතු එක නෙම ඉමතර කරන තියන. එතැන්ද ඔබට වෙනදය ධර්මයක්සිහිකරන්න කියලා කිව්වේ මිදි ගැන හිතනකොට ඒ සිතුවිල්ල නිසා අකුසලය ඇතිවෙනවා කියලා හිතන් නැතුූ හිටිය පමණින් ඔබේ තන්හාාව මිදනවා කියලා නෙමේ හිත ඇතුව හිටිය පමන තන්හා මිදරන හෙන බලන්නතු න්නවේ. හැ ව ත්ව වන එන ලක ජවතය බැරව මක ඔබට කොහ හරි ිදි දකින්න ැබෙන හිද දකයන්න ලැබෙනකොට උබතු ලෙ රක් සලබ එන ඔබට කරන්න යෙන මෙතන අ මූලික පිලියමක්හෙටට විතරයිකිව්ේ දරමය නිතර සහි කරන්න බුදුරජාන්සේ සිය නගගන්න කියලා. ඊටසේ මෙතන දෙවනි කතාවතමයි. අරක පිළියමක්කිට සහ පවත්වන්න කලාට ප්‍රඥාවේ තන්හා නැති කරන්න ඕන. තහා නැති කරන්න මොකක්ද කරන්න ඕේ. ඔබට පින්වත්න. දැක්කත් මිදී ඔබ තුළ සැපවේදනා ඇතිවෙයි. ඒ මිදි දැකීමත්ක ස් පරිසහටරං මිදිවල සැපවේදන ඇතිවෙයි මිදි ගැන ඇහෙෙනකොට මිදියවල සුවඳ දැන්නකොට මිදිවල රස දැන්නකොට ට හොඳ මිහිරි රසයක් දෙන්නල සැපවේදෙන ඇතිවෙයි. හැබැයි ආස්වාදය ඇතිවෙද්දි ඔබේ ආශ්වාදය විදිනනික නෙමේ ප්‍රශ්න එතන නම තන්හා තන්හාාව කෙනෙක වේදනාවට පස්සෙත් තව එක. වේදනාපච්චි අතන්හා, තන්හා ඇතිවෙන්නේ. ට එතනතියෙන මිදි ගැනතින අනවබෝධ නිසා. මිදිි දක්කින රූපයගෙන ඔබ දන්නේනෑ. ඒ හටගත් ඇහැගෙන ඔබ දන්නේෙනෑ. මිදිිගැන ඇහෙන ශබ් දෙගෙන ඔබ දන්නන්නේනෑ ඒ කනගැන දන්නේනෑ මෙන මේ අනවබෝධයක්තිය නොවිද්‍යාව. මිදිගැන ඔබට ඒතන්හා උපදින්නේ ඕවන් ඔය අවිද්‍යාව නිසා. එතවොට අවිද්‍යාව නැතිවෙන්න ප්‍රඥාව කියන විද්‍යාව පද ගන්නවවා. ඒන ඔබට පංවාත්න මේ පටිච්ච සමුත්පාධගෙන අවබෝධි ඇතිවෙන කොට. ඔබ අවබෝධ කරනවා මේ මිදි පිළිබඳව මිදිහෝවේවා මොකොහෝ වේවා දිට්ට කියල කියන දැක්ම හටගන්න හැටි සුත්ත කියලා කියන ඇහන හැටි මොත කියල කියන මේ දැනෙන හැටේ විඤ්ඥාත කියල කියෙන සිතන හැටි මේවා නිච්චං වූ අනිච්චං නිත්‍යද අනිත්‍යද කියනෙක ඔබට සිහි වෙනවා. ඒ ජීවිතය තුළ පින්වාත්න්නේේ හටගන්න ආයතනයන්ගේ ස්වභාවේ හේතුනිසා හටගන්න විදිේ හේතුනඇතිදි නැතිවන විදිහ සමාධිමත් සිතක අවබෝධ කරමින් ප්‍රඥාාව උපදගත්තද. ඒකෙනට තන්හාව කඇතිවෙන්න. එතරෑ කොච්චර දක් දැන් රහතන් වහන්සට ම මේ අපිහිතමුකො මිදවලට ගොඩා ආ කැත්තෙන් හිටපු ස්වාමින් වහසටමක් රහත් වන. දැම් මේ රහතන් වහසේ මිදි දැක්කත්. මිදි ගැන කොච්ච රැහුණත් මිදවල සූද දැනුනත්, මිදිවල රහ දැනුනත්, මිදිවල පහස ලැබනත්, මිදි ගැන හිතුනත්. වාමන්හන්සට පින්ුවත්න්නේ උන්වහසකි හිත නෙලුම් කොලේකට වතුර බින්දුු ඇටිනොවගේ සම්පූර්ණ අර පේන ඇහෙන අරමුණුත් එක්ක වං විච්ච හිත එතන අජ්‍යෝසායතිට්ට ති කියෙන අර චන්දරාගේ නිසා බැහැගත්ත ස්ොභවෙෙනෑ ඒය ස්වභාව නැති නිසා දැක්කට ඇහුුණට ප්‍රශ්නයක් නෑ. දැන් ඔබට ඒ ප්‍රඥාවෙන් ඇති කර ගත් අවබෝධි දැන් මේ වෙලා වෙනෑ එනිසා හතමයි කිව්ේ මේ වෙලාේ නැති නිසා. උබ පුුවන්තරං හිත හසුරනකොට ඔබේ හිතේ ලෝබේයට දවේසිට මෝහිට අදාල චේතනා. ඒ භවය සකස් වෙන්න බරපතල විදිට දරුණු විදියට දුගතිගාමි වෙන විදියට පහල වෙන චේතනා ඔබේ හිතං ඇත් වෙන්න. ඔබ පුළුවන්තරං කුසලරමුණු ගන්න කියෙකි වේකයි. කුස අරමුණු ගැනීමෙන් අකුසලරමුණ නැතිවෙන්න එනෑ එක පාරම. මේක ඇවිල්ලා කුසල සිතුවෙල්ලකට පුළුවන්තරං හිතේට දෙනකට අරමංකව ප්‍රතිඵල දෙක. එකනේ ඒ වෙලා අකුසල සිතුවෙලකට ට නොයෙන එකයි. ඒවෙලායි කුසලාරමුණ සැපවිපාකයක් පිණිස සකස්වන එකයි කියන ප්‍රතිඵල දෙකම කරගන්න පුළුවන්. ඉති මේ තන්හාගෙන ඔබට ටිකක් කර හිතන්න දෙයක් අද කියල දුන්නේ පටිසාවපාදයටනුව පටිසාපාදිරිකක් සරලව තේරුම් කරන්න උසහ කරේ මේ උපමවදාහරණ ඔබේ සමාජ්‍යමය ඔරොලෝසු මිද්දී ආදීබට පේන ඇහෙන දැනන දේවල් ස්ස. ඔබ ජීවිතය තුළ මේ පටි සහපාධනිකම් පොතේ තියල වචන ටිකක් හැටියට තියලා කටපාඩන් කරන අවිජ්‍යාපච්ඡා සංකාරා සංකාරර්පච්චය විඤ්ඥාණන් කියලා වචනවලට තියන් නැතුව. ඔබට ඔරු ලෝසුවක් දකින තැන මිදිටිකක් දකින තැන මේ ගත්තා වගේ සෑම ඇහෙන දකින දැනෙන හිතෙන හැම දෙයක් එක්කම පටිච්ච සහපන්න ක්‍රියාවලියක් සකස්වෙනවා කියලා ඉදප පච්චේතාවය දකි උත්සාහ කරන්. ඒ මහොත තුල පටි සම්පාද ක්‍රියාවල සිද්ධ වෙන හැටි කිින් ත්සාහ කරන්න. එතොර පින්වත්න්නේ ඔබට තේරේවිමේ තන්හාාව කියන එක ගෙදර බඩු තිබ්බ නිසා නෙමේ ඒ තියනෙවට චන්දරාගෙන් බැහැගැනීමත්, ඒ තියන දේ මුල් කරලා ආයතනය හටගැනීමත් එකතව මේ කතාව සිද්ධවෙනි කලා. එතවට පින්වාන්නේ ඔබ සමහරලාට ඒ උපාදාාන නිසා වෙනදට ඕමනාවෙන් අරමුණු හොයාගෙනය නව. දැන් ඔන්න තමන් යම් කිසි විදිහකට ඇලිච්ච දේ, තමන්ට එක හොයාගෙන ගිහිල්ල දකින්නේ. සමහරුව ය ලස්සන ලස්සන තැන්වලට ගිහිල්ල හොයාගෙන ගහිල බලනක තුල සිද්ධවෙන්න මොකක්ද ඒ චක්කායතනය හටගන්න දෙ මෙතන චක්කාායතනයතැන් චක්කාායතනය හටගන්න ඒ අදාළ රූපාරම්මණ සඳහා යම්කිසේ සතරමහදාතුන් හැටගත්ත දෙයක් තිරනම් ඒ දේ ලඟටම යනවා. එහමනැත්ත අහන්න අවශ්‍ය කරන යේදේ හොයාගෙන අහනෝ. මේක සාමාන්‍ය ජීවිතය තුළ සිද්ධ වෙන ක්‍රියාව වලිය. ැබයි ඔබට පිුවත්න හිත අවබෝධයෙන් මේ කරුණ තේරුන් ගත්තර පස ඔබට තේරෙයි මට්ට මෙතනදි මගේ ඇඳුමට ඇලුනා කියලා කාටවත්තියන වේදනාව මොකද්ද කියලා හිතන්න පුළුවන්. මගේ ඇඳුමට මට ඇමඇලන්න ඇතු කවුරු ඇලෙන්නති කියලා හිතන්න පුළුවන්. මම ඇමගේ ඇඳුට ඇල්ලුණක් කියල ඕකු මහලෝකු ප්‍රශ්නයක් වෙන්න කහද කියලා හිතන්න පුළුවන්. නමුත්ඒගේ විපාහකේ සාධාරණය ඉදිරණ මේේ දෙන්නේ කෙනෙක එක හින්න ඕේ. ඒකට ප්‍රේත ආත්මෝල ඉපදිලායේ ොහොත මැරණුත්තයම අසූචි සෙම සොටු කන්නවෙනවට වඩා අනේ මගේ ඇදුමර ැනමට පේක්ෂසාගතව මොකටද මම ඇඳමාදින්න කියලා ඇඳුමාදින්නේ විලිටික වහගන්න ඇඳුමාදින්නේ සීතලවු සුමාදියදයන් බේරන්නන. ඒ අරමුණ තේරුම් අරගෙන ප්‍රත්්‍යවේක්ෂා කරල ම මේ පාවිච්චිරණෙක මට සැපයි කියල ප්‍රඥාවන්තය තේරුම් ගන්න. මොද ප්‍රඥාවන්තය දැන ගන්න පිින්වත්න්නේ. මට විලිවසාගැනීමට හෝ. උණුසුම තියෙන වෙලාවට උණුසුමෙන් බේරෙන්න්න සීතල වෙලාවට සීතලෙන්ම්බේරෙන් මැසි මදුරු සර්පයන්ගෙන් බේරෙන්න්න මේ ඇඳුම ඇන්දට මම ඒක ඇඳීමට ඇලීම ඕනෙනෙ කෙනෙකයදන්න. ඉදර පින්වාද ඇලීම නිසා අර දුගතියක ඉපදිලා ප්‍රේතයන් වෙලා අර වගේ විපාහ විඳවිඳ යනවට වඩා හොඳයි මම මේක සිහියෙන් ප්‍රථ්‍යවේක්ෂාවෙන් පාවිච්චි කරන එක කියනෙක් තේරුම් ගන්නවා. මේ තන්හාාව ගැන මේ පටිසවම් පාද ගැන ඔබට අවබෝධනකට සසර බයනෝපින්වත් මේ හැම දකිනු රූපයක් එක්ක මේ බය ඇතිවනවා ඇහෙන හැම ශබ්දයක් එක්ම බය ඇතිවෙනවා. ඒ බය අපිට අවශ්‍යමයි මේ ධර්ම්මාර්ගේ සඳහා වීරයක් ඇති කරගන්න. අපට වීරිය නැත්තුවයි බයනැති නිසා. අපි දැම දේශනය අහනවෙලාට වීරයක්ගේ ඇත්ත තමයි මහහා බයනකයි කියළ හිතනවා. හැවයි ආය අපි බලන් ගතන හෙන්න්න ීතන ොයි පිරීතිව මතක් වෙන්න. ඉති හෙම මතක් වෙනන දැන් එක්තරා දරුවක්මටකෙන වාමින් හන්ස සමහර වෙලාවට මට මේ සූත්‍රව ලැහෙන ඒ කාරණ එකයන්නේ වන මම එක තැන කර අචේලකාශ්‍යප අවුරුදු තිහක් තිස්සේ ධර්මය මේ නැතුව නිරුවත්ව මොනුපිල් කලබක් විතරත්්‍යයාගෙන තවුසෙක් පවිදිහට හිට කාලෙ එකකා ජීවිතය හිටියට රහත්ව වෙන පින ීචෙන චේල කාසභ. අවුරුදු තිහක් නිකං අප්‍රරාධි කාලෙ ගෙවා ගත්ත නිගන්ටාගම තුළ නිරුවත්. එතොට ඔය ගැන මම කතාවක්ම එක දරුවක අන්තර්ජාලයෙන් මේ නිගන්ටනාතපුත්තගේ ඒ අර. ොරපිල් ලඹබත්තියාගෙන නිගන්ටයක්කෙන ෆොට එකක් හොයාගෙන මෙයා මේ පින්තුරේ කාමරය අලෝගෙන තියෙන මොකද මෙයාට වීරයක් කියෙන දැන් අර පින්තුර දකිනකට මම කියපු කතාාවම දකින අචේල කාසපකි. න එතරේ පින්තුරේ දකිදිහිතන ම කාලෙකනෝ අචේලකාශපු වගේමතමයි මමත් දැන් අවුරදු තිහත්සි මාත් කාලිකාල මේ හිත හසුරන විදිහත් එක් ැපි කාලක අප හැම තිස්සිම ආයශෂ ගයවනව පින්වත් හේ රප ඔලින් සබ්දවලින් නිකාන් අර දරම අවබෝධර උදව්වෙන් නැති දේවල් බල බල. ර්මාම බෝදර උදවන්න ඇතිදේවලා හා පිනිිකං කාලගියන. ඔබට මේකෙද කියන්නේ කොහිවති අන්න පායම මුකුත් කරන්න පා ආරන්නකට වෙලා ගහකරට ලයින්නකිෙන කරමේ. අපිකින් ඔබ මගුල් ගෙරකට කියා ගුල් ගෙදර යන්නේ පානම කියෙන් ගුල් ගෙදරත් ඔබට පුළුවන් මේ හිතාහසුරුවන්න ධර්මය ඕන විදිට. ධර්මය සහිවෙන විදිට. ඔබට පුුවන් පින්වත්න්නේ රූප බලන් මගුල් ෙදරක්. ධර්ම මේ සිහිහරමින් ඔබට පුළුවන් ශබ්දහන්න මගුල් ගෙදරත්. සියල දෙනා එේ හිනාවෙලා කතාබහ කරලා. ඒ අය මොකක්කාරරි විහිලුවක් කරහ මේකට පහහිමද කියගෙන ඔබට පුළුවන් දර්මසිහි කරන්න. එතකොට ඔබ දරුම්මාර්ගේ තුළිස්තර හටයනෝ. දැන් තමහරය උපාදාන වෙච්චි දවල් කිසීම හරයක් නැතිවිදිට බලන්නදැන් ඇත්තුන්ට ඇලිච්ච අය මට හම්බෙනවා සමහලාට ගෙදර ඇත්තු පිරිලමංඒ ස්වාමින්න් වහන්සේෙනමක් මුණ ගැහෙනමට නායක හාමුදුරු කෙනෙක් පින්වත්න්නේ ඒගේ හාමුදුරු ගොඩක් හම්බවෙලාතිය නවා ආමුදුරෝ කොහෙදින්ඳමන්ද කියන්න ඕන්නේ. ස්වාමින්න් වහන්සේ ඇත්තුන්ගේ පිළිම ඇත්තුන්ගේ පින්තූර ඇත්තුන්ගේ කැටයන් හැම්ම තැනම වහසේගේ කියැනෙ දොරේපවා මේ සේවුඩත් ඇත්තු. බිත්තිවලත් ඇත්තු. පසේ මම ඔහයල බලන්නකොට ස්වාමීන් වහන්සේ මාසිකට සැරයක් කැලෑවලයනු ඇත්තුහො යන්න. ඇත්තු බලන්න. එදට මේක උපාධානයක්. ඒම උපාධානය වනොත් ඊට පස්සේ අපි දන්නමනේ අපි ඇත්තු වෙලා උපදි. කරමය සකස්කරගෙන හිතා හිත පිහිටෝ ලතිී නෙතින්. එනිසා මේකේ භයානක්කම දකිින් ඕනෙ පිංුවත් අපේ ජීවිතය උපාධානයක් බවයක් පිණිස විපාක පිණිස සකස් වෙනවා කියෙක තේරුම් අරගෙන. ඒ භවය කියලා කියන වචනය තේරුම කරම සකස් වෙනවා. කර්ම සකස් වෙනවා කියන්නේ චේතනාව කර්මයක් වෙනවා. එත උපාදාානය වෙච්චකට පහළකරන චේතනා කයහසුරුවන්න ද වචනහුරුවන්න්නද හිතාහසුරන්න්නද යොකොටම කරමතිෙනවාගෙන මතක කරගත්තුත් මේ පටිච්ච සෞපන්න ජීවිතේ පින්ුවත්න. අපිට බොහෝම බයසේ වීරයක් ඇති කරගෙන සිහිය පවත්වගෙන දරම්වාර ඉස්සරහටයන උනන්දුවක් හෙදෙනවා. ඉතින් මේ දේශනය ගැම්ඹුරින් තවත් වීමසන්න ඕන කෙනෙකුට ගැඹුරින් විමසල බල පුළුව. ම ගැඹුරු වචන පැත්තක දාලා ඔබට මේක සරලවතේරුම් කරත් තමහරලාවට මෙතන කියනකාරණය සලායතන ගැන පර්ශ ගැන වේදනා ගැන පාදාන ගැන තන්හාදිය ගැන භවය ගැන කියෙක කියන ඕන හින්ද ඒ වචන ටික කෙටිය කිවේ. හැබැ මේවා අභිධර්මිට අනුව විස්තර කරගන්නන්න ඒත් පුළුවන්. සූත්‍රවල ඔස් ගැඹුරින් විමසන් වනන් ඒත් පුළුවන්. නමුත් ඔබට ගැඹුරු කතාක කියා පණ්ඩිතය බිහි කරන්න නෙමේ මේ වෙලා ඕනේ අපිටසිහිය පවත්වන අහිංසක බුද්ධස්්‍රාවක අවංක පිරිසබ්ිහි කරන්න. එනිසයි මෙෙක්ටික සරල උදාහරණු පමායක කිවේ. ඔබට පින්වත්න්නේ මේ සසරින් අත්මි දෙන්නට. මේ ගෞතම බුදුසසුනෙම සිහිය පවත්වගන්නට මේ කියාදුන්න දේශනාවේ කාන්තෙම හේතුවාසන වේවා තන්හා සිත කියන එක ඒ ඒ ආයතනය සකස්වීමත් එක්කම හටගන්න විදිිය. ඔබට හිතිං දකින්නට භාග්‍ය ලැබේවා. ඔබ සියලු දෙනාට බාහිර ලෝකෙ දේව ලෑත් කරන්න කලින්. තමන්ගේ මනස තුල මේ උපාධන සිතින් ලෝබ අලෝබ හෝ දවේශ අදවේශ හෝ මෝහ අමෝහෝ හෝ, මොන අකුසල කුසල අරමුණ තුළද මගේ සිත දැන් තියෙන්නේ කියලා නිතර නිතර ප්‍රත්්‍යවේක්ෂා කරන්න බා කියල බේවා. ඒ ප්‍රත්්‍යවේක්ෂාව හැමතිස්සම ඔබේ සිතේ කුස අරමුණට විතරක් ඉඩ දෙෙන. අකුසල අරමුණෙහි ෑත් කරන ප්‍රත්්‍යවේක්ෂාවක්ම වේවා කියලා. ඒ පිණිස මේ දේශනයක් දේශනයෙන් රැස්කරගත්ත පිනත් හේතුවාසනා වීවා කියලා පිතාම වෙච්සිතින් ආශිරවාද කරනවා. සියලු දෙනාටම මේ ගෞතම බුදු සසුනෙම තන්හාාවෙන් මිදන්නට. ානෙන් මිදන්නට බවයෙන් මිඳන්නට ජාති කියන උපතින් මිදෙන්න්නට මේ පින හේතුවා සන වේවා කියලා ආශිරුවාද කරනවා සාධූ සාධූසාදු. අද දවසි ධර්ම දේශනාවට පින්වත්නිි දායිකත්වෙන් එකතු වෙනවා මහරගම ඇැව්වල D පෙරේරාමාවතේ පදිං්චි UුLල් තිලකරත්න මහත්මා මාලා කරුණාරත්න මහත්මිය සහ හිරෝෂි ඒවගේම දිනෂි කියන දියණියන් දෙදෙන. ඒවගේ එකතු වෙනවා එම දායකත්වයට අලව්ව පදිංචි වෛද්‍ය සජිත්වීරසිංහ මහතා අනෝමා පතිරණ මහත්මිය සහ චනුල් පුතනුවන් සහ නුවන් ලසන්ත පතිරණ සොහොයුරා. මේ පිංවතුන් විසින් ඉතාමුස් රද්ධාවෙන් දායකත්වය ටිකතුවෙනවා එත්තන් අරමුණු කරගන්නවා දේශකයන් වහන් සේටත් ධර්මාවබෝධික් මංවේවා කියලා සඳහන්කරගෙන ඒවගේම දායිකත්වය දෙපාර්ශයම මියගිය, ඥාතිීන්ට ්ාණුමෝදනාකිරීම ප්‍රධාන අරමුණක් දෙපාර්ශ්වයම දෙමවුපියන්ට අශිරවාද කරන්න තම තමන්ට ධර්මාශ්‍රවනය කළ සියලු දෙනාට ලෝකවාසී සියලු සත්වයන්ට චතුරාර්ය සත්‍යවබෝධයම ඉක්මං වේවා කියෙන සිතේ ඇත්තන් ඇති කරගෙන තියෙනවා. ඉතිං ඒ සියලු දෙනාගේ සංසාරගත සිහිවෙන නොවෙන. සියලු මේගේ ඥාතියෝ මේ පින සතුටින් අනුමෝදන් වෙලා පරලොව සැෙනසෙත්වා ඔබ හම දෙනාගමත් සංසාරගත සිහිවෙන නොවෙන සියලු ඥාතියෝ. එවගේම ජීවිත පරිත්‍යාග කරපු මියපාලෝගේ සලු රණවිරුවන්ටත් මේ පිණි හේතුවේවා සිහිවුණ නෝන සසරගත ඥාතියෝමි පින් බලෙන් පරලොව යහපත සැපත සැනසීම ලබත්වා කියලා කවුරුත් සාදු කියන්න. එවගේ දෙවියෝල් සතුටින් මේ පින්හනු මෝදන් වෙලා දෙව්ලොව සැනසිත්වා කියල සාදු කියන්න. ඉතින් අද දායකත්වට එකතුවෙච්ච, යුවල් තිලකරත්න මහතාට මාලා කරුණා අරත්න මහත්මියයට හිරෂී සහ, දිනශි දීනියන් දෙදෙනටත්, එවගේම වෛදි සජිත්වීරසිංහ මහතා අනෝමා පතිරණ මහත්මිය සහ චනුල් පුතුනුවන් නුවන් ලසන්ත පතිරණයේ සොහුරාඇතුළු ඔවේ නම් සිහි කළ සහ නොකල සියලු දායිකත්වට එකතු වෙච්ච පින්නවතුන්ට. එවගේම නෙත් ශ්‍රාවකත්වයෙන් එම දාමත් සිත්නෙ අසපුුවට ඉතාම ආදරෙන්. මේ ධර්මය කෙරෙහි පුදුමාකාර ගෞරවයකින් අපි අහන මේ වෙලාව අහපු සියලු පින්නතුන්ට. එවගේම, ඒත ෙම් ලිකාව විේසිෙන් අධිපතිතුමන් කාරය මණ්ඩලේ සියලොම නිලධාරී මහත්ම මහත්මීන්ගේ සිට සේවක මහත්ම මහත්මින් දක්වා සියල් ලෝටම මේ පින හේතුවේවා ලෝකවාසී සියලු දෙනාටම පින් බලෙන් යහපත සැපතවේවා චතුරාරි සත්‍යාව බෝධය සියලු දෙනාටම ඒකාන්තයෙන්ම උපකාරවේවා කියලපි ආශිරවාද කරනවා. සාධූ සාධූසාතු. ආකාසට්ටාචබුම්මට්හා දේවාන ගා මහිද්දිකා පඥ්ඥන්තන් අනුමෝ දිත්වා චිරංරක්කන්තුසාසනං, චිරංරක්කන්තු දේශනං, චිරංරක්කන්තුතුවන් සද්ධාති සාධෝ සාධෝ සාධෝ. හද ධර්මදේශනාව තන්හාවැසුරේ ගොඩිනෙගුණි බලපි කොච්චර කාටා දැනගත්තද මේ ධර්මදේශනාව තුළින් මහිතන මේවා සසාකච්චා කරනමට වඩක් ක්‍රියාත්මක පීම ඇත්තම් ප්‍රයෝගිකව තමන් කරන්න කටයුත්ත පිළිබඳව නැත මන්ගේ අතින් සිදුවන මේ අඩු පාඩුව පිළිබඳව නිවැරදි මගක් තේරුම් අරගෙන ක්‍රියාත්මක ව නොත්තෙහෙම ජයක්්‍රහනය ොහොමයක් ජීවිතය තුළ ලබන්නන්න පුළුවන් දෙලවදීම ලබන්න පුුවන් මෙලවදිවගේ පරලොදී එනිසා ඒ දහම් කාරණ ඇසූ ඔබට තවත් ඇති ගැටලු ඒ ැතුලු නිසාකාරණය කරන්නට සෙන සුලාදස්සින සපු ධර්ම සාකච්ඡා තුලින් නවතිහමුව වෙනවා කට රාමයක් ලාග. ධර්මාන ශසන පත් ප ජ ල් ගොතම ස්වාමන් වහන්සේ. හොම ගෞරවෙන් ුණ අන ෝදනා කන හන්සේ කරන්න ස් ියලු කටයතු සාර්තක කරන ක්ති හිර ප හ කර වහන්සේ බේවා ක් ෝගගේ ාව හන්සට බේවා කියල පාර්ථනා කරන ඒ ප්‍රර්ථනාවත්තෙක්ක විරාමේකට ගේල්ල සෙනසු ද සින ස ප දර්ම සකචචාතුල න්ාව සම්හන්ධව මතුවෙන්න තවත් ගටලු ෙහිපයක් සකච්චා කරන්න ලා පොත් වෙන . රමේක ම නවා. ඇ නැවත සම්බන්ද වෙනවා සෙන සුනාදා සිත්න අසප සම සෙන සුරන්ද සිේන අසපු ධර්ම සසාකච්චාවට දැන ොමුවන් ොහ ගෞර ව වවා දරම සසාචාව වනුවෙන් පචජච ය වල් ප ගෝතම ම හන්සේ පි හස හසද ප කතාකරපු කාරණනාත්තිික දේශාව නාත්තියක ප්‍රශන හම ඇත්තියන හන්දර ම මුලින්ම දෙදනගන්නට ැමති බහන්සේගෙන හසරම ගෞරව ාදකර චචා ර කරන්නට නැ අපි සාමාන්‍ය ව්‍යවාහර කියන වැටනයක් තමයි. හිත එක තැනක නෑ කිතතිබුණ තැන්දක කියලා එකඟ උන්නෑ කියලා හිත. මේ මේ කාරණාවත්. එහෙම මොහොතක අවස්ථාධයක හිතනන්න පුළුවන්ද හැට පේනෙ රූපයක්ෙන්න්න පුළ ගන්න හෙන බ්දයක්වෙන්න පුල එතකොට චේතනාව දෙක්ද. එක චේතනාව දෙ නැතිවන්න මොකක්ද ත්වය. මහ සංගරත්නයට අපි පළමම නමස්කාර කරන සැදහැවත් පින්වත්න. සිත්නෙතාසපුේ ධර්ම සාකච්ඡාවට ඉ ආම. මෙත් සිතතින් සහභාගෙන්න්න පුනිවන්තව බැහමදනාාට මාශිරවාද කරනවා. පින්වත්වරුණ මේ හිත එක තැනක නෑ කියන. මේ කාරණාවද නිකං ඔබ හිතන්න කෙනෙකුට බැරිද දැන් අපි අපි ගැනම හිතුවෝ සමහරු අන්දනා කරනකොට එක හිතින් අන්දනා කරනු. එක හිත තියාගෙන අන්දනා කරනෙනකන එකන්නේ එයා ඒ වෙලාව පූජයේමි බුද්ධන් කුසමේන නේන කියලා කියනවානම්? ඒ වචනය අරුතත් දැනගෙන ඒ අරුත හිතමිම් අර වා්‍ය කියන පානාතිපාතා වේරමණනි සික්්කාපතන් සමාධ්‍යයාමිකනකොට රහාමුදුරුවෝ කියප එක මොහෙරි පිට් කරන්නන ඉඳද කියෝවන මේ. ඒවෙල්ලා මේ සතුන් මැරම වලකිනවා කියලා අධස්ානයක් හිට ගන්නවා මමකම අලකින වා කියයාගෙන හිතාගෙනවා කියන සමහලට චිත්තර පොම වෙන්නක් පුළුවන්. ඕ එකැන ඒගැන මම මේක නවත්තන වා කියලා අධිස්ථානකොත් හිතේ තියම්ම? ඒ චිතරෝප තුළක් කියනවා. ගොඩක් අයටට කු හෙමනෑනි. එයා මේ මොකකර පේන දෙයක් දැන් එතන තියන දෙයක් ග බල බලා එහම දැත්තන් එත ොනරේ ඇහනද ගෙන හිත හිතා මේ කටිනුත් කියනු අරක පානාති පාතාවේර ම සික්කාපද සවාදයමකිල අර පේෙක දිහ ලබලා කියෝුණනු එතරට බලනයක ගැන වෙනම හිතනවා. අරක හේ කියෝනු. අන්න ඒ වගේ වරන එතර චේත මොක ද ර. එයාගේ හිතේ මනසිකාරය තියනෙ මොක්දේ මනසිකාරය තියෙන දේට. යායි වෙලා මනසිකාර කරන්න පේනදේ ගැන ැ කර්මය රස්න්නේට කර්මි රැස්වවෙන්නේ තට දැන්වරුණු නොතෙන්දී එක කැන අපිධර්මය ඔස්්‍ය මේ කාරණය විසඳ ගන්න ඕන කොඩා සරලව තේරුම් ගන්න පුළුවන්. අපි දැන් මෙහෙම එතමක ඔන්න සමහර වෙලාටව පරොගම් සලල් රූපහහි ධර් දේන තියන . ූාහනි ධර්ම දශනු හොඳට දැකපු දෙද එක දායිකත්තුල්ට පිරිස එකතු වෙන. එක්තරා රූපෝහිෙන් නාලිකාවක බෞද්ධ වැඩසටහන්කිරෙන දායකත්වයට පිරිස එනවා එතන ඇවිල්ල ධර්මය හනවා කැමරාව ලඟම දැන් ඉතිං වරුණ මේ ලයිටුත් එ කැමරාත් හැමතැනම හසුරු අද්දී ස්වාමීන් වහන්සේටත් කැමරාව යොමු කරනු අතරේ අර දේශනය අහනායටත් කැමරාව යොමු කරනු. ෝඩියකට යොම වෙන. යොමුම වෙන. දැන් මේ කලෞඩ්ඩ් කරගන්න විදිට කැමරාවෙන් ඒ අයව ගන්නකොට ඒ අය අත්තර දැන් අර සමහල්ට හොඳට පේනො හිටිය විදදිහ දැන් කැමරාව තමන්ගේ වැතර හැරගෙන එෙනකොට ටිටියට වඩා දැ වැැදග න්නන ඔහේ වැදන්ගන්න කෙලර න්න කෙලි ව කෙලින් වෙනවා වැැඳන් ඉන්න අත් හොඳදට කෙලල් රජුවෙන එක්ක ටක් ගල් නාලට යනවා හ මේ විහිලු වගේ වරුණ ඉවෙලාට බලං ඉන්නකොට තේරනවාද සමහරු ඔයයා අතර මෙහිම පානාන්තිපාතා වේර්මණී කියල දැන් කිවන ගමක් හොරේම් බල්න්නෝ කැමරාව අල්ල නොවද කියලා. ඉදර දැම් මෙයාන්ට එවිල චේතනාව මොකක්ද එයාගේ මේ ඇහැ හසුරුවන්නේ කැම්මරාව මෙහිට එනවත්ද කියෙන චේතනාව ඇවිල්ලා. ඒ චේතනාවට ඇහසු හසුරුනො කයි හසුරනො හිත හසුරනෝ දැන් එහිරම් කරම සහස්වේ නේවට එතකොට මෙතන්දී බුදුරජාණන් වහන්සේ ධර්මය ගැන තේරුමක් තියෙන කෙනා සෝතන් වෝද හති කියල තමයි දේශනහන්නත් නි. සෝතන් ෝදහතිකින වචන තේරුම කං යොමාගේමගෙනවේ යොමනවා කියලා කියනෙ අව හිතත් එක්ක තියාගන්න කියෙන කැනෙක්කාරේ අරමුණීම තියාගෙනන්නා දැන් මම ධරමයහන්න ආවා කියල හිතාගෙන ඇවිල්ලා කෙනෙක් එතන්දිවරුණ වෙන මුණ හරිදයගෙන හිතහිතෙන්න්න පුළන් හාමුදුරුව දේශනාව කරනවා මෙයා වෙන මොකක්දෝූ හිතහිතින්න මොකක්දෝ හිතහිතටියට දේශනය අහන ර කෞෝ්ග අතරේ පිරිසා අතරන්නේ මටහෙම කියලාලති නව පිහඳදුරනය එක්තර මහත්මේ ඔබහන්සේගේ ධර්මදේශනාව මහලා මේ ඒේ ධර්මදේශනාව හරි හොඳයි මේ හාමුදුර ගත්ත උදාහරණ ටික ඒත් පහදරදුන්න විදි හරි හොඳට මතකහිටනම් මම ඒක ගැන හිතාගෙන ගැනදෙන් ඔබහන්සේ මැදදි කරපු උදාහරණය තමයි අගිරසේ බනවෙලා තියෙන් තුරට ටික හිලනේ එතුම ඒක දිගේ දිගට ගිහිල්ල අ ඒගේ මහර හිත හම ගන්න ැදදි හුන ැට හි ිට ප ක් ල ැ න් ොක ර න ැති ෝස ක් හි හිත ංු ුච් ලන් ී ෙන ක් ස ක් වා. ලෝසුව ගන්නේ කඩේට ගිය යාලුව මතක් වෙනවා ඉට පස යාලුවගේ කතන්දර මතක්න යාළුව විවාහවෙච්ච කෙනා මතක් වෙනවා ඉට පස යාගේ ගෙදර ගිය හැටි මතක් වෙන අන්ති ඉන්දනකට සාසාතු කිය හෝ තැ පටන්ගත්තය ඔරල්ලෝසේ සුච්චලන්ති ගියා අන්තිමට යාලෝලඟට ගියා යාලුවගේ ගෙදර නුවර තිය නිට පස නුවර යනවා ඉට පසි නුවර ඉන්න යාලුව කසාත පබැන්ද නොනයිඉන්න ගාල්ලේ? ඇයාලුවගේ නොන ල ගාලෙගේ හැටිමතක්කර දැන් ගාල්ලෙදීතම හාමුදුරු බනලසාදු ක කියෙනට මයා ගාල්ලෙ දක් මට ඔවගේ අදැකි මෝනතරම් තිබෙන ොේ අපිග එලිය වැඩසටහන් කරනකට සමහරුදැන් ඔය සහරවස්ථාවලදී ගාතාවන් නැත්තම් කවි පන්තියක්හෙම කිවට පස්සේ ඒකම දැන් කියලා අවධාරණය කරලම කියන හොඳට අහගෙනන දැන් ලියාගන්න කිය එක පදේ දෙපාරගානිිච්චිය. ඇසේ ප්‍රශ්ණ හන්න්නයට අස්ථාව දුන්නේෙකමන් අරචුට්ට මට ඇහුන්නන්නේ ආපහු කියන්න කියනෙක් කියන ඒ කියන්නේ. ඒ අහල න තලියන් හඳර වෙලා අධාන පිට ග ට ත රු ම බෞද්ධන්ට වැඩිපුර හුන ත ිත අපි අද දේශන කතා කරේ මො ඔය ඔය කතාවම ැන ආයතනය හටගත්ත මොකක්ද ඒකට තමයි බවය සකස්සේ දැන් එතකොට අතන මම බනහන්න හිටියා කියල මේ අද දේශනාවතක හිටියන් ශවිච්චලන්තට නුවරට ගාල්ලට පැන් නෝ දැන් එතනයාගේ ආයතනය අටගන මනායතනය කොහෙද අ අරමුණුවල. ඒවට අනුව තමයි වරුණු ඊට පස්සේ බබය සකස්වේ සස්වෙන්නේ සමහරලාට ඔන්න ඒ යාලුවගේ ගල් ෆන් යාලුවට බලන්න කියවෙලාේ හැබැ මෙයාටත් පොඩි හිතක්කෙන යාව දකිනකට දැවුණන ඒත් මතක්ක නො මේ යසේ දැම් ොඩ ලෝසෝකින් පටන් ගත්ත ඊට පස්ස ඔන්න එතවට ලෝබ සහගත අරමුණු යසේ නො අනේ යාට මමත් හරිදා කැමතිවුණ දැම් බලන්නකු හිතේ එතර කරම සකස්වෙන් නෙද්දේවට ඉච චේතනායක එනිසාත් හැබැයි පිටිම්බන්නකොට මයා ධර්මිය අහන්නඇවෙල වාඩිුවල. ඒකට කරර්ම සකස්වෙන්නේ මේපු ඇංගම මෙතන තීර තිබ්බ් කියලා. හිතටම තමයි රස්වවෙන්නේ. හිත කොතනද මොන ආයතනෙදේ වෙලාවේ සකස්වෙී මොන ස්පාර්ස දහටගත මොන වේදනාදහටගන්නන්නේ ඒ වේදනත් එකෙන තන්හාාව තමයිවරනු බය සකස්වෙන් කර්ම සකස්වෙන්. ඒැෙ එක නිමේශය තුල මෙහෙම වෙනස්ව වනසේදයන කොට ඒකටම රමරැස්වෙන් පුළුවවා අනිවාර් බන හගරින්නම පට මතක් වෙනවා පහෝබනනාහනවා එහෙම අවස්ථාතිීනන ඒගේ අස්ථාාවල ඒ වෙලාවල ඒ එතන ලෝබසාහගත චේතනාවලට ගියාම් එතන ඒ විදිිය ටකුස චේතන හටගන යත් වොන මේ දේනාවට අවධානීමෙන් කොට. අලබ සහගත විදිට දේශාව කරෙහි කුසල සහගත විදිේ චේතනා පහල කරනවා කර්මිතේ ඒ විදියට දෝලන වෙන එයි මේක තමයි එක් ඇනනි දේශනාවක් අහනකට සෝතන් වෝදහති කියලා කංයොමං අහන්න වන්නං අවබෝධ පිණස දේතියන දේශන අබෝධකරට එදැ බලන ද පටි සම්පාදගන නතාකිරි. එම පටි සහපාදය කියන්නවරුණ යෝ පටි සහපාදම් පස්සති සෝ දම්මන් පසතිගෙන. යමෙක් පටි සහපාධ දැක්කෝතයා දකින්නේ ධර්මය. එ යෝ දම්මන් පසති සෝමන් පසතිකවා. ධර්ම දෙදක්කගෙන බදුජාන්ස දකිනකෝ. ඒකැනේ අබද දේශනාාවෙන් බදුරජාන්ස දකින පුළුවන්කම තිබ්බා ඒක දකින්නේ කං යොමාගෙන අවබෝධෙන් අහනකිෙන. ඒ වෙලාව එතන මොනවා උනත් එතන මොන දේ නැතිවනත් එතන මොකක්ගේගිනි ගතත් එයායට දේශනාවකිර අවධනනි තියාගෙන මහන්න පුුවන්කම තියෙනනවරුන කංයොමංහනකිළින්. දැං හාමුදරණ ධර්ම දේශනා කියයම්කිෙනෙක් කහගෙනන්න. පොහ හොඳින් පැදිලි කරගෙන යනස්මන් වහන්ස ඇැම් තැනකදති ැටලු හගතව වටහාගන්නට අවබෝධ කරගන්නට බැරි වෙනවා. එතනනිින්දලා ඔහු එ ධර්මින් ඇතික ධර්මින් ඇතිනෝ ැනඒ ධර්ම දේශනාවන්, හිතේ තැන තියාගන්නඇතු අරමුණ වෙනස් වීදිකට ගැටනවා. මේ ගේ තත් තු මුලින් රැස්ක ක ුසලය එතකොට අගවි වනකොට වෙනක්ස් ලා තියෙන්නේ. කොට ඒගේ තත්යෙක් තුළ කොහොමද හිතේ හැසිරීමමත්ෙක් තමන්ට රැස්ව වෙන කර්මය දැ අ මුලින් කරපු ඒ ප්‍රතිපලේ තකොට අපතේ දයන නැතන් ඒක කරපුකාර්මයට විපාගයක් වෙන තියන ඇත අවෝධය පිබඳ ප්‍ර්ණයක් ඇ මත්ව වන ද නවරන ෙමයි ැනදේ පරිපූර්ණ අවබෝධයක් ඇති නෝනට ඒ වෙලා්‍යයාතුන රැස්වෙච්චේ ඒ කුසලානි සංසේයට ලැබෙන. කුසලානි සංස ලැබීම වෙනම කතාව ධර්මවබෝධ අවබෝධ ව තාව කතාව කියන්නේ. සමහරය ජීවිත කාලෙම ධර්ම අවබෝධයක් ලබන්නේ අහ අහල ධර්මය එකැන්නේ චතුරවාරි සත්‍යය අවබෝධ කරගෙන නෑ හැබැයි යාට ඒ තුළ රැස්වන කුසලානි සංසතිය නොතිය. දැන් ආනන්ද ස්වාමීන් වහන්සේ පරිපූර්ණ ධර්ම අවබෝධ කන බුදුරන්. දුජාන්ස පිරනියෝම පැවට පස්සෙෙන නමුත් ආනන්දශන්න්නහන්සට හැම මහොතම ධර්මය හන හන දරාගන්න හැම හොතකම ඒ කුසලා නිසන්ස වෙන රශටන හඳුව එතකට ආනන්ද ස්වාමන වහන්සේ දැන් එච්චර ධර්මය දරව හිටියට එක ධර්මය අවබෝධ කර ගත්තා හමදැන් ස්වාසූදහසක් ධර්මස්කන්දය කියලාපි කියනවා. ආනන්ද හමුදුරුව මේ හැම දෙම්ම තක රන්ද වාගත්තා කියලා කියන තකේ රඳවා ගැනීමයි අවබෝධ කිරීම කියනෙ දෙකක් අප හමුුරේ ඒ දෙක අතර වෙනස ඇති වන්න කහොමද පහැදිලීම දෙදක්වරුණ දැන් අපි චරිතකීපයක් ගත පැවිදි පැත්තෙන් චරිතයක් හැටිට හොඳටම මතකේ ගැන කතා කරද්දී ඔලුවට එනුවනේ මේ චුල්ල පන්තක සාවින් යි දහොඳට බලන්න ගාතාවක පදහත්තර මතක තියාගඩ බැරිතරමටම වනාහන්සකි මතක ශක්තිය නෑ අඩ හැබැයි මතක ශක්තිය නැතිවනාට බුදුරජාන් උපක්‍රම සීලීව ධර්මය තුළ තියෙන යථාර්ථය අවබෝධ කරගන්න උහන්සේ සැලැසුව. හැම. එදොට චුලපන්දකන්නන්සේ රහත් වනාා චුළලපන්තකසන්නන්සට ධර්මවබෝධි ලැබුණ හැබැයිවරුුණ මතක ශක්තියනෑ. එතකොට ඉතිදි පේනවා මතක නැතිවීම මතකේ සහ ධර්ම අවබෝධ කියන එක දෙක්. මතකයි අවබෝධය කියෙන්න්නේ දෙකක්. එකන මතකගේ හේතුවක් වෙනවාව අවබෝධයට මතක අබෝධිර හේතුවක් වනො හැබ තක නැතුවත අවබෝධ කරන්න පුළුවන් පොලො දැග එත මත නතුව අබෝධ කරපු ප්‍රබලම චරිතයක්ත්තමයි අනාත පින්ඩික්ෂටතුමාගේ පොඩිපුතා. සිද්ධිය දන්නයට ො අතක ඇති අප නොදන් එකෙන එක පාට ඒමකක්්ද පොඩිපුතාගෙන අපට පැදිි ක දන්න පුලුවන් තැන්හර එකනෙඒ පුත්තා කව දක්ත් ජේතවන රාමේ පැත්ත පලාාති කියනැති ලමයට මේ තාත්තට සිල් සමාධන් කරවන්න ඕමනාාව විල්ල මෙයා කහවුණනුත්තිිකක්කිල්ලපු වෙලාවක කහවුන සීයක්යවෙල්ලිල්ලුව මයැකව මේ තාතකෙන හෙට දෙන්නම්. හැබැව පුතේවාට හෙට දෙන්නේ හෙටවාගේල සියව සමාධන් වෙලා අඋත් කිය. ේත වන්නේ ිල් ස මදංගලලා හන දැන් මෙයා ගිය ගිහිල්ලා සිල්ගන්න අනකව තිස මදඟලා පැත්ත කරලා නිතාගත්. ඊට පස්සේ ඇවිල්ල මේ සල්ලිඉල්ලුව. අි තාතර මුද කියන්න බෑ සිල්ස මදඟගෙන ග කියාන නමුත් කොළට ලැබිච්ච දෙයක් නෑ නිදියගත්ත හින්ද. එතකොට සල්ලි දුන්නා. ඊළඟ පාරතාත්තකිව්වා මේ කහවුණු සීයනෙමේ දාහක් දෙනවා ගිහිල දහම් පදයක් මතකතියන්ගන්න කියල . දැ මේ ට එක් පදයක් මතක තියාගන්න විතරැවුණු ඉටු පසසි නිදාගන්න දැ මෙයා ගිහිල් අහගෙන ඉන්නවා. අහගෙ ඉන්නකොට වරන දැඟ කියන මේ නිකන් දම්ම කම්ම එහෙම වච නැන මේ කියන්න දාල වා ර්තයක් එක් අපි කියන්නේ යෝ දම්ම පසෙති සෝම වාස ඔබ ධර්මේ දැක්කොත් මාව දක්කිනවා අන්නේ විදියට මේ යම් කතාව. මේ කාරණාව ඇවෙල්ල තාත්තර කියන්න ඕනේ කිවොත්තමයි දහක් දෙ දැ මෙයා බහගෙන ඉන්නවා? මතක හිටින්නේම නෑනිකං අරැබිමේ. කලේ මුනින් අතර හරෝලො අතුරදානව නෝගේ වැක් කරනවා වැක්කරන ඕන ධන ධර්මේ එකකොම් මතක හිටින්නේ. හවස් වෙනකම් වරනු දැම්මයාට මතක හිටන් නැතිවෙනකට බයත් එක්ක දැ පවුණු දදා ගන්න බැරුවන්. එනිසා මෙ අවධානය වැඩිකර කර හන. වැඩිකර කර හන. බුදුරජාණන් වහන්ේ හොඳ වැඩක් කරලා තිබුණ මතක හිටින්නේ පාහ කියල අදිස්සානයක් ඇති කරගෙන නවා. බුදුර ජීවිතය පල එක්කම එක වතවයි ඔේ වැඩි කරලාතින්නේ හමයි බුදුගෙනෙක්හැමතෙසේ මතක හිටියීවා කියල දිස්සාාන කරනවා මිසා එහෙම කරන්නේ එදරු මේලමයට ගත්තක තීරණය තමයි කිසි වචනයක් මතකෙටින් එපා හැබැ අවබෝධ වෙන්න කියලා. වරුණ කිසිදු ධර්මකරුණක් මතකෙට නාවට අගේට රහගෙන ඉන්න එක අවබෝධ වෙන. සෝවායෙන. එදර පැහැදිලීනේ අවබෝධවීම එකක් මතකහිටීම එකක්. ඒ පුතාට පුළුවන් වුණනා සිම මතකයක් නැතුව අහන් ඉද්‍ය අවබෝධ කරන්න දැන් සමාරලාට මේ අපි වහන ඇතැම් අම්මල කියන අේ වන්ාන්ස කොච්ච රැහුවත් මතක හිටන් නෑන කියලකිෙන එ එකක් අයෘුධකම හිද. ඇ එතවට යාලට බයක්වෙන දෙනේ අර පොඩිපුතා කරා වගේ මතක හිට නැතිවුණට කියන එක හොඳට අර කියන විදිට කංයුමාගෙන එක හිතකින් අහන් ඒ අවබෝධ කරගතු. ඒ තව කෙනකුට පහල දෙන්න පුළුව. අවබෝධ වෙච්චිත් තවකිෙනෙකුට පහදල දෙෙනවාගෙනක හැමෝටම බැවරුණ ඒකෙති දැම් බලන අස්සජී ස්වාමීන් වහන්සේ අ පස්සොග මහස්වාන් වහන්සේ ලගේ මුලීම අවබෝධ කර ප්‍රහතන් වහන්සේ අතර සම්පර්න අවබෝධ කරලා මුලු පටිසාමපාදිම අවබෝධ වෙලා සම්පූර්මකින් නිදහස් වෙලා. හැබැයි උපති සැවිල් අහනකොට කියාගන්න තේරන්නේ නෑ ම කෙටියෙන් ගාතාවකත රක්කෙන ම දන්න නෑ වැඩිය මට තේරෙන් නෑ කිය හැ. අවබෝධ කල නිදහස්සලක් එක්ක රහත්වෙලා තීතකට තේරනෝර්ණ ගොඩා දැනගත්ත නිසාම රහත්වනවත් නෙමෙයි රහත්වන පමණින් සියල්ල දන්නවත් නෙමේ එකන සියල්ල දැකල සියල්ල දන්න කෙනෙ හැබැයි දැනගත්ත සියල්ල දැකගත්තු උවහන්සට සියල්ල කියන්න බෑ අනිවාරෙන්ම. ඒක වෙනම රහම රහතන් වහන්සේම ධර්ම දේශනාවලට දක්ෂනෑ හමයි හොඳ අප තව හන කාරනාව දැ හමුදරනේ කත් මේ සමාජයෙන් අපට හන්නට ලැබෙන සහ අපින් ප්‍රශ්න විවසාා සිටින ඇතමුන් විමසන කාර්නාවක් තමයිද ඔබහන් සයයා ධර්ම දේශනාවේ සඳහන් කලා ඒ ගිය තැන ප්‍රේතයගැ සීපත් කර කකාරනාවත්තෙක් තම මට මේ කාරණාව මතක් වුණේ තැර සාමාන්‍යවෙ තන්නාව ගැන කියෙනනකොට ග නවනි ත්‍ර තත්්‍රා අභිනන්ද මේකල් යන තැන ඇල් තවන් ඉන්න තැන කමයි යාග තැන. ඒ තැන. සෙන් පිලිගන්න ඒ යන උපදින තැන. ඒවගේ අත්‍යයත්තුල මඇතද ඒත් එක්තර මහත්මෙක්ම විමසාසිරපකාරනාවත්තමයි ඒතනට පිළිගන්න පුළුවන් ඉතින් ගැටලුවක් නැහැ කියනෙක්. ප්‍රේත ලෝක කියියත් එතන නං සුදුසු තැනගේල අපිට එතකොට ඒ ඇලිීමක් ඇතිකරගන්න පුළුවන් තන සතුට ඉන්න පුලුවන් සතුනින් පිළිගන්න පුළුවන්න්න. මොකක්ද ප්‍රශ්න කක සහරු ගත න ඊ පෙරිද දවසකත්මගේ හවා අද අරමං කිව්හාම මේ සහරු කියේනාව මේ. ඇ ජොිරල හට ැරුණත් කමන්නෑ කියලා ඒම කතාව ගෙනකට ඒ තමයි වෙන්න ඕන ගත පි ට තතුරන් පිග පුලුව ඇලි න්න පුලුවන් සතුට ඉන්න පුලුවන් ම ද යෙ තන තින හනියම කක්ද පිහදරන රනු පිනේ මදිකමත් යනම හිතෙන්න ඉතින් එහනම් හාහනං හා කැමසි දෙයක් කරග වරුණ මේකෙදී දැන් ඔන්න ඕගේ තවත් කතාවක් මෙහෙම කියරන සමහරු ැ. Judite, මෙතන ඉන්නකොට අපි හිතන් හිතමෝ අපි දෙව්ලොෝ ඉඳලා කියලා හමයි. දෙව්ලොව අපිට තිබ්බ ඒ දිව්‍ය ආනිසංස තවදුරට විඳින්න ආවිශ්‍ය ැතිකම හින්දා මෙ තෙන්ටාව කියලා හිතුව දැන් අපිට මතක්කෙනද ම දෙව්ලොව ඉදදි මේ විදිහයට හිටියා දෙව්ලෝ මට මෙහෙම මේ සැප තිබුණ කියලා දැම් මතක්කෙනවද නෑන එකතුොට දැං විදිනක දැන් විගෙන ඉන්නවා සතුටින් ඒ තැන සතුරින් පිළිගන්න මේ එකයි හම ඩැන් අක නෙමේ දැම් මේ එක. එඇැ මේකෙන් ආයවට නොත් බලුවත්මිකට ඇතන බලුවත්මිටිකෝ විදිරම සතුරින් පිළිගන්න දැන් ඒක ඉතර මේෝ මත කන ඔ මම දැම් මේ පාවිච්චි කරනවා හනද මේදේවල්මතන ැ බල හම්ේච කකුල් හතර ොහහිඇවිදවවෙතින්න දැම් බල එක සතුරින් පිළියරම් ඒ සතුරින් පිළිගන්න ස්ොභාවම ඒ තන්හාාව ස්ොභහාාවුවරුණ මේ ලෝකයේ හීන ප්‍රනීත කියල කියන දේ අතරේ හොඳට බලන්න දෙකට බෙදවා හීන ප්‍රනීත කියල ඇමතිසම සාේක්ෂ ැබ ම. දෙවියන්ගේ තියන සැපත්ක්ක අප හීනයිද ප්‍රනීතයිදි හීනයි අපි හීනයි.ේ සැපත්ක්ක මේ ප්‍රේතියා කීනයි පීත මේක හැමතිසිවරුණ ඒ ඒ තැන සතුටින් පිළිගත්තර ලෝක තුළ හීන ප්‍රනීත කියනකේදී. අපිට වඩා ප්‍රනීතයක් තියෙනවනම් ඒ ප්‍රනීතදය අහිමිවීමක් තිය නවන අපි දැන් ඉන්න තැන අපි දැන් හීනදය පිගත්ද අපිට ප්‍රනීතදය අහිමි වෙලා. ප්‍රනීතද අහිමිවීමම දුකක් එක දන්න නෑ හැබැ. ද මම දන්නේ නෑ මට දෙෙව්ලෝ මීටෝඩ ප්‍රනීතදය තිබලි අදමට එක අහිමි වෙලා කියලා මම එහෙහිදලා වනම් එතකොට වරුණු ප්‍රේතිය දන්න නෑ සමහල්ලාට අපිගේ ප්‍රේතයා දිවිය සැපවිඳල ඇති අතීත ජීවිතෝල ඒතකොට ප්‍රේතියට එතන්දි දන්නවනං ඔන්න දුක්විදිනවා සාපේක්ෂෝ බලබල දැ දන්න ප්‍රේතතිය වන්නව. මම කලින් මේ වෙලා හිටිය මෙතන හිටියා මෙහෙම කලා කිය කියනු. එතො හිත හිතා බලබලා දුක් දින. එම දැන්න්න සාපේක්ෂ කරන්න පුළුවන්කම තියනු ම ඇැයි දැන්ේ තිරි සසත්තුන්ට ඒම අවස්ථාවකත් න ඒ සත ඔහේ අරග සතුරින් පිළියරගෙන්න්නවා තාපෙක්ෂ දකින විදිියන්නේ. වරුණ මෙතන නොදැක්කත් නොහිතුනත් නොදන්නඕනත් අපි කියනවා ප්‍රනීත දෙ අහිමි වී මම දුකක්. නීතදය හහිම වීම එය එතන සතුරින් පිගන්න බවඇත්තයි එම හැබයි ප්‍රීතය අහිම වීමම දුකා අරතට ඒ දුක වෙනුවෙන් අපි තන්හා ඇතිකර ගැනීම අපේ එතකොට සසරගමනට බෙන මට මේදේ ප්‍රනීතය ප ප්‍රීතදේ තිබන එහම ඇතිකරගන්නන් සමර්තන්ාව ඒක් නිසාන ගැන්ද පනීතද සාපක්ෂයි ක්ෂ වලකට තාපක් ඊටත් වට ප්‍රනීත ගත්යවා එහෙම මෙහි අන්තිමට බලු ප්‍රනීතම දේතමයි නවන මෙතන? ොච්චර පනීතදය හෙවත් අවසාන සෑහිමක් නෑ ප්‍රනීතදය හොයොයාගියෝ සෑහිමට පත්ව ඇතිතන අන්තිමට වෙන්න සාපේක්ෂ නැති නිරපේක්ෂ තැනට ගහිල නවතින. ඒයි පනීතදේ පියවර පියවර ඉහලට ගහි අවසානය නිවන දක්වාතියෙන්නේ. ප්‍රනීත නැති දෙයක් එක් කෙලින් සාපේක්ෂ නිව බලන්න බ නිවන ඇත්තරම සාපේක්ෂ කන්න බැවන සාපේක්ෂ කරන්න බෑ ත් උත්තරීතර තැනට යන්න සාපේක්ෂ තවේවා පියවර් වශයෙන් තිීරතියෙන්නේ. ඇ පියවරක් න වරු දැන් අපි කිය මොන අප සාමාන්‍යෙන් කියන හමුදුන අවසර ද සාමා්‍යය කියන නිරේවටනේක තමයි අපිට ප්‍රශසනේ. නැත්ත අපි තිරි අපයි වට යනේකතමයි ගැටලුව ඇ දිව්‍යලෝකයනය ගැන ගැටලුවක් කිය සාමාන මිනිසු අපි කතර ෑ. අපි සාමාන්‍යෙන් කැමත්ත ලෝගරිත දේශන නවර දශනාවවි යනවා ඇයි සමාජිතතින් ඒක ඒ හැ ප්‍රශ්නයක්කාන වරුණ ඔය ඔය කාරණාව සාරිපපුත්ත මහරතන්හන්සේට බුදුරජාන්සේ අවාදයක් හෙට දෙන තැනත් තියනවනේ ැරියුත් මහරතන්සගේ මාමන්්ඩිෙකුට ඒ මනුස්්‍යයා නිරයන් හිටපු කෙනෙක් පහල් ඇතිමේ සිද්ිය බලනොය කතාවට මුත්තරි හිතවක ගැෙන මෙතනද සැරියුත් මහරතන් හර නිරෙන් ඔන්න ගන්නවා නිරේට වඩා තිරිසන් ලෝකෙ හොඳයි කියලා තිරිසන් ලෝක සැපගැන කියලා නිරේ ආදිනෝ කියලා ඔන්න මාමගේ හිතහදනවත් තිරිසන් ලෝකට හමයි කැන නිරේ ඔයා මාමි නිරේයන්නෙන් ලෝකි වෙන. හැබැ මාමට නිරේ දුක කිව්වා. නිරේ එපා කෙරෙව්වා නිරේ ගැ තිය හිත පිහිටවන ැනි ැති කරල නිරේ එපාකරල තිරිසන් ලෝකෙ ගුණ කිය කියලා තිරිස ලෝකට හි හැදුව. එක ලළග තිබ ල්ළගගේ ඊලාලගගේ. න සාපේක්ෂන ඊට පස්ේ තිරිස ලෝක දැ හිත හැදුවට පස තිරිස ලෝක දැන් ගුණන කියලා කියලලා ද මාමගේද තිරිසන් ලක ඇල්ල හ හෙන ඒ කියා හොඳයි කියලලා හිතන විද. ඊට පසේ තිරිස ෝක දොස් කියලා කියලලා එහෙම ප්‍රේ ෝක අව පේ ෝක මහි පින් ද ේ හො පත් රිස ෝක රි සත්තු හහි ප ොද ද හම කියල තිරිස ලෝක දක කියලා තිරිසන් සත්තු හම තිෙම බයි න්න යට පත්තුවෙලාඉන්න. මේ ප්‍රබලෝය අනිත් අයි යටපත් කරලා කියලා ඒ දුක කියලා කියලා. ප්‍රේත ලෝක ගුණ කියනට දැම් මාමගේ හිත ප්‍රේත ලෝකය ආහිදක් හොදයිනය කියල හිතෙනවා. ඊට පස්ස ප්‍රේතලෝකෙ දුක කිය ඔවුන් තිිකටිකටිකටික හොමගේ නවා. මනුසුලෝකෙන් දිවිලෝකට කියෙන නවා දිවිලෝකෙන් බ්‍රහ්ම ෝකට ගියනවා. ඇත අනගීමට බ්‍රක්්මලෝක හිත හදනවා කියන්නේ. ඒ මාමගේ හිත දැන් බ්‍රහ්මලෝක පිළිගන්න තැන දිීම කුසේ කුසල ඇක්ැස්වනවවා. ඇයි හේතුව සම්මය ලෞකික් සම්මාධිච්චී තියෙනවා කර්ම කරම් පලයගෙන මේ මරණින් පස උපතත් පිළිගන්න දැන් එතකොටත් උධර්මයක් දැන් සාරිපපුත්ත මහරතනස මේ කියා දෙන්නේෙ ධර්මයනෙ ධර්මය පිළිගැනීම තුළම කුසලයක්නේ ඒ කුසල තුළ හිතත් පිහිටෝගෙන බ්‍රහ්ම ෝක වරු කෙලී මර මාමන්්ඩි දැම් මේ නිරයන්න හිටපු කෙන මැරි ලගිල්ලප තින බ්‍රහ්ම ෝක බදුරජානසවේ සිද්ධිය දකක්ල විල්ල සරිපුත් පහරතනන්සට කියන සාරිපපුත් ඇයි ඔ බ්‍රහ්මලෝකින්න්න ැත්. සියලු ලෝකයන් කරේ හිත අතාහරන්න තැනට හිත හැදවනම් සියල උපාදා අතහරෙන විදිර මාමගේ හැදුණ ේ මම රහත් වෙන්න ඉඩ තිබුණ බලන්න හිතාගන්න බැවරුණ මේ ජීවිතකාලෙ බනහපුූ හැමතිස්සෙම දේශනා එක්කම හිටපුූ ඇැමතිසම සිල්රැකපුූ භාවනා කරපු නිතරම ගසල් ගසයටවාඩලා පෙරමිනිා ගොතාගෙන ස යිට සක්මං කරකර ඒ මෙලෝදයක් කර නැති මේ මනුසයට අර ලිඩෑන්දීම රහත්වවෙන්නල් අස්ථාවති බිල්ල. දුරජාන්ස කියන දැන් ියම් කෙනෙ තර්ක කලොත් ඒ ඇසුරේම අපි පන්සල්ලන්න ඔන්න හැ. අපි නිතරම බණ කියන්න බනහන්නෝ නෙත් නෑහ එතකොට අපි බුදුන්වදදින්න නෙත්න හැ වෙලාවතීරන එක වෙලාවකද ඇල්ලා අපිට කවබෝධ කරන්න පුළුවන් කියල ය කියන තරද වරන දැන් මේ අවස්ථාව ඒ තාමාමට. හැබැ හැමවාමටම මෙහම තිබුණන නෑ හවයි මොකදේ මාම අත දධම පුරුදු කර පුරද්ධතිබේද එකනඒ බුදුරාන්නස දක්කින. බාහිධාර චීරයට වහාවබෝධනාන වහා එකනෙක් වචනයයක් ඇහිච්ච පමනින් අවබෝදුනානේ එතකට කෙනක්වතේ මෙ බහිධර චීරයව නික චූටි කැල්ලක්කා ගත්ත මැති කියන්න එතකොට එයා බාහිධාරු චීරියයක්ත් එක්ක බලන්න ගලපලා. මමටත් එනම් බහිධර චීරයගේ වහාවබෝධයනොනිගල ඉතිෙන ආනන්දහමුදුරුවන්ට ඇයි අච්ච රොක්කෝ හෝමගෙනගෙන බාහිධාරු චීතරංවත් ඉක්මට වැැරියුුණේ එතර ආනන්දහාමුදුරුවන්ගේ මේ ධර්මවබෝධයට ඥා වැිච්ච විදියි බහිධාරු චීරියගේ පිනති බිච්ච විදිහයි දෙකක්වරුන්. ඒවගේ අරමාමයි මාමයි ගලපගන්න බෑමට ැනෙම අපිට තෝරගෙන නිශ්චය රුණන ම න කි කරන ෙඩ ද කහමරි ගොඩයන්න බලවාො කියලා කියන්න බමක දේශනා දම කිවේක ක සමහර ම කරන න ද ප හු තරුණු වයිසදියොම වන්නන්නේ වස ගහමයි බන දහමන වන්නේ තෝර අපිට කරගන්න පුළුවන් එහෙම අර්ථයකින් සහරු ධර්මටලන්ගෙන වස්ථා බෙනවා. ඒකටනං වගගේවේත්තේ තරුණ යොනෙමින් මකද හතුව ඒ තරුණයන් අතරි සෑහන පෙන තියෙන ඉන්නවා ධර්මි තේරුම්ගත්තම මෙතන්ට එනා ඉන්න. හ ඒ තරුණයන්ට නිකං අර ඉපාවෙන නිකක් යල්පැන්න විදි අමුතුම ධර්මය කවදාකව යල්ප ඉන්න අමුතු නිකං යල්පන්න මානසිකත්වයක් තියෙන ඉපාාවෙන විදිී දර්සනයක් දීල තියෙනවා මේ ශාසනය කියලා. ඒකතම අතන තියෙන ප්‍රශ්නදගේ නැතුව තරුණයන්ගේ ප්‍රශ්නමේ තෙන්දී. අනිවාරය මම දකල තියෙනවා මුද්ද පින් තියන තරුණය ඉන්න? පි එකතු වෙලා ස්වාමීන් වහස කියලා මේම චතුරාරිස්ත්‍යය ඔබදධ කරන්න ගඩාක් මහසි ගන්න දරුන් හැයි ආච්චිත්‍ය කර පන්සල් ගීල සිල්ගන්නකට කැමති වෙච් ළමයි නෙමේ ැ එක්තරා මහත්මයෙක්කිනවරුණඉතුමා දැන්වරුදු හතලිස් ගනක් වෙන හමනිතුමා ජීවිතකාලෙ කව දක්ත් සිල් සමාදාංන් ච්චතය පන්සල්ටත් ගින්නේ එතර පන්සලටව තියන නැතිතරම් හි නැතව හිටපු කෙනා අත්ද සෑහෙන දුර හින්දලේනව ධර්මයහන් ඒ ධර්මකිරේ මුද්දට සහි පිට ඕනු ැම මෙතුමට අර මචර කාලයක් ලබිච්චත් බාහිරින් ලබච්ච දර්සනය තුළ ප්‍රශ්ය නතින්නේ. ඒක නිකං අර අවබෝධි රප්කාරවෙන් ඇතිවිදිහට කතා කරලා තියන නිකං හිත් දෙව්ල ඕපදින කතන්දරයක්හෝ. තරුණය ඔබට කැමතින. තරුණට ගැලපෙන විදිහයට බුදුරජන්න සැමතිසම ඒ ගැලපෙන විදිහක්රල තියනෙන ද මාලුන්කිපුත්ත ස්වාමීන් වහන්සේ වයසක හාමුදුර කෙන. ඒ ඔන්න එක හොදර මතකට ගැන මේ කතා. වයසක මාලුන්ගේ පුත්ත හාමුදුරඇවිල්ල කියෙනන ස්වාමීණී මට ඔබවහන්සේ කෙටියෙන් දෙයක් කියන්න මං අවබෝධ කර ගන්නන් කිය මේ හාමුදුරුව හරි වයසයි කටියෙන් කියන්න මත එරුම් ගන්න කියව. බුදුරජන්නන් සතකොට හන එතකට මාලුන්ගේ පපුතම තරුණණයටමකක්ද කියන්න කියලා හන. ඔබගේනම් ඔබට කටියෙන් කියැන කියලම තරුණ අයටමොකක්ද කියන්න. ඒ වචනේ මෙනම් පැහැදිලනි බුදුරජන්න්නසේ තරුණයට ගැලපෙන වෙනම විදිහකට කියලා තියනවා එහ. ඒක යහන්න ඔ තරුණයින්ට ගැලපෙන විදිට ඔබට මං කියන්න කහොමද කියලා. අන්තිමට කෙටියෙන් කියන්නේ. ඒක කෙටියන්කවැට පසේ අරස්වායිනාසිකෙන ස්වාමිනි මට තේරුනා කියෙන. දෙ බුදුරජනසවා කොහම තේරුණ කියන්න බලන කෙල. හරි ලස්සන්ට අරක තේරුම් අරගත්තක ගලපල දීර්ග විස්තර කරන මාල්ු පුද් හාමුදුරුම. පස් හමුදුර යිස හාමුදුරුව කියන ුදුජනසේ වෙෙලි පෙන්නුවේ තරුණු හිතක් තනිකර. ඒනම්. මේ වයෞර්්ධකිෙනට ගැලපෙන එක තරුණන්ට පාල හරින්න ෑගෙනෙ අදරත් තේරුම්ගන්නවා තරුණයන්ට ැලපෙන ක්‍රමයක් තියෙන ඒ ක්‍රමයටට තේරුම් කරන්නවා සමහර ඉන්නවරුණ දැන් උදාහනකට කේම. කේම ධර්මයට කැමැත්තක් තිබ ෙම නෑ. ඒක කේමගේ දුරලකම නෙමයි. ඒක කේම හිත පුරදු කරලා තියෙන විදිහා. කේමට ගැලපෙන ක්‍රමීට දෙන්නඕන්න. ගැකේම කේම ඔකට අද කැමති කලාවට කැමති. ඒම රසවිද නට කැමති. එදර කේම රසවිින්ද නට කැමතිසා ඒ ක්‍රමීට මේක දෙන්න වෙනවබූ එකකැන චරිතයනුකර ම ගලපිෙන විදිට දැන් අපි කොහරිවරු ඇනයක් හනුට යනේ ගහන් එතන තියෙන ප්‍රමාණිටනුවන් මෙතන්ට හරිියන්න අගලයනේද භාගයනෙද තුංකාලයනේද අඟල් දෙකේනදක බලලා ඒවිදිට ගහනු මෙතන්ට කොන්ක්‍රට් නේද හරන්න නිගන් කම්බියන ද හරිියන්නේ මෙතන්ට පරාලනේ දහරයන්න පරාලෑනේ ගහන්නඕන තැනට ගහ හරියන ටින්ට සැන. තු අද ධර්මය අවබෝධ කරන්න පිරිස අඩු වෙලා ීනෙත් ඔය හේතු ශන වරුණු මේ සුදුසහට ගැල පෙනවිදිට දෙන්න දන්න ඇතිකම්. ඔහයේ බනමඩු කියන්න බණකතාව තරුණයට කිවට තරුණ එකට කැමතිනෑ එයාට ගැල පෙන්න්නේ ඒකයි කේමට සිින්දුවත් එක්ක දුන්නේ සින්දුවත් එෙක්ක යනකොට යා කේමට ඊට පසි දෙ මහත්්‍යයා සින්දුවකින් යවා පන්සලට මේ පන්සල ඉන්න බුදුරජාන්ේ ෆිල්ම් එකකින් පෙන්වා. මවල පෙන්නවානන අතනින් සිින්දුව මෙදන ෆිල්ම් එක . තනිකර කලාව රස වින්දන ඉ එකගෙනයාගේ මනස. අපිට වරුණ මේ ඒවට ඇගිලිදික් කරන්න බෑ අද සහරලාවට කෙනෙක්සිින්දුුවක්කෝ සේ ධර්මයක් පෙන්න්න නෝනම්. වරුණ එක්තරා ඔය මේ වර්තමානය ගීත සම්බන්ධව කලාකරු එක නො මෙයා සම්බඳධ විධ චෝදනා තියනවා. මේ චෝදනා අස්සේ මම එක දෙයක් දකින. ගොඩක් තරුණය න්න මෙයට කැමතියි. ඒ කැමතිය සමහලට මෙයා ඔස්සේ යම්ය ධර්මය හබායන පැතිවට ගිහින්තිෙන හැ එකක අධර්මය ෙන්න්න පුළුවන් ධර්ම පුලොන්වරුන් නමුත් හානි තිබ්බට මම දකින එක දෙයක්තිෙනවා එයාට දැක්මත්තිනවා තරුණයන්ගේ මනස තේරුම් ගන්න ඒ න එයා දෙන්නේ සුදුසු ඇනේ තන්න ඔයා ඇ වටින ඇනේද මළකට කවපයන දන්න ඇනේ සශස්්‍යක දන්න ඔය ඒක ම එක එක මනස තේරුම් ගන්න සුදුස්සට මෙතෙන්ට දෙන්නවන මේ විදිහටයි කියලා. ඒහින්දා ඒ ගොල්ලන්ගේ වීඩියෝස්සල්ට ියස් ගනිකෙන් ගොඩා බලන ප්‍රමාණික මොහොතක ලක්ස ගන එයා යාගේ කලාවදෙනන තරුණයටට ඕන පැත්තර ඒ සහරලාට රාග ඇති කරන පැත්තක් වෙන පුළොන් ඒ සමහරලාට මේ සමාජතියන පොලිසිවල හෝවේවා දේශපාලන වසින් හෝේවා හාමුදුරුරුන්ගේ හෝේවා මොනොහරිතියන දෝසයක් වෙන්න පුළුවන් ඒ දෝසට සමහරලාට ව්‍යන්ගේෙන් පහරක් අදිරුම්. එතකොට වරන ඒක ම ඇකිවේ එක උදාහරය ඒකඇවෙල කලාපත්. ධර්මය පැත්තෙත් මම කියන්නේ. ආං ඒ වගේ අපි ඒ සුදුසු කෙනා මෙයා මොනුවටද කැමති. එන් ඔන්න සමහරයින්නෝ මහ තද්ද රාගිකය. හමයි. අද්ධිකරාගය. අපි ඒතනො මේ මනුසයට මුණ ධර්මයද මේ මනුසේ ඇමතිසිෙම ගෑනු පස්සෙනි කියල කියන. හැබයි එයාවරුණ ඒහට ගැලපෙන ක්‍රමයක් තියන. ඇැන් නන්ද හාමුදුරෝ ගන්න නන්ද හාමුදුරුවු අධිකරාගය. නන්දහාමුදුරුවෝ සැරියුත් මහරත් වන්නසේ ගෙනමේන නමුත් නන්දහාමුදුරට ගැලපෙන ඇන අති යන බුදුරජාණස ගැහුවේ ඇනේ නමේද බල එක දැ රගගේ කෙලිම් නන්දහාමුදුරුවන්ට පොරොන්දන කාන්තාව දෙන්නම. රාගෙන් බලවත්වෙන්න කරට කාන්තාව දෙන්නන් කිය සති පට්ටනට ගන්න.ඒ ගැලපිච් ඇනෙ. අන්නේ ඇනේ ගහනක තේරුම් ගන්න ැ මම්ම සමහරලාටවරන. දාාවඇතිවන දේශනරන ප්‍රඥාවතියන දේශන කන වීර තිකරන දේශන කරනවා සහි ඇතිකරන දේශනකන සමමාධීත්‍රණ දේශන කරන කාලීන පැත්තිෙන් කතා කරන ඔය සමාජම ප්‍රශ්න කැන කතාරන දේශන කරන ජාතිගෙන දේශන කරනවා අපේ හැම අන්සිට වදාල දේශන කරන්න ඒඒ ඕන කෙනාඉන්න ඒ එනගැලයි ගහල බව ඒගැ ඇබ දෙමිතෙ තා ප්‍රශ්ිකුත්තියන ැවුණ ම ගැඹුර දේශනයක්වලොත්ේම සරලෙක ඕන කියෙනා කල්පනාරන්න අප හමුදුර හරියන්න ගැම්බුරු එයාට ඇහිලනය මංකරව සහරල දේශ සරල දේශ සහලටම සරර්ල දේශනයක් කරහම ගැඹුරු දේශන ඕනාය කල්පනා කර අපඒ හාහමුදුරුවන්ගේ ගැඹුරු ගැඹුරින් කියනක සරලකතා කියන්න. ඒයාට හිලනය ගැබුරින් කරන දේශන. එඉතවට මෙතෙදිී තීරුම් ගන්නන තමන්ට ගැලපෙන එක මත්තේ සියල්ල තමට ලැබෙනක ලබාගන්න මිසක් අනිත්‍යකට පහත් කරන්න හොඳනේ සහහාමුත්‍රනණය බුද්ධර්ම ුදුරජණහසක දේශනාව ඕනෑම කෙනෙකට ඕන ගැන ඕෑම කෙනෙකුට ගැලපිනාකාරයට තියෙනවනේ එහෙම ඕනෑම දේශනාවක්හම අපිට මේක ගැලපෙන්න්නේ මෙයාට මේක ගැලපෙනවා කියලා එෙන් කර නැති දරමටම ගවරනේ අනිවාර් මකද මෙතන ශ්‍රද්ධාව දියුණු කරන දේශනයේ කාටත් ඕන්. ප්‍රඥාව දියුණු කරන දේශන කාටත්වන්න හැබෑර එක්කම අවාසනාවතිනි ඉද්‍රී ධර්ම වැඩච් විදිිය කිෙනිකා තුළ වෙන වෙනස. ඒන බදුරජාණන්සේ සුදුසු කෙනාහේල්ලා මෙයාට සුදුසු මේ විදිහයට කියල දේශනය කරන්න ගැලපෙන විදිහ වෙනක්තියේනු. හැබැයි ගැලපෙන විදි වෙනසත්ති බට සියල් ඕෝනේ සියල් මේ ඒන අන්නබට මවශ්‍ය දැන් මේක කියන ගැලපීමේ පැත්ත මිසක් සියල්ල අවශ්‍යන අවශ්‍ය කෙන කරනි සියලු දේශන අවශ්‍යයි අවශ්‍ය වනාට මේක මෙයාට ග්‍රහණය කරගන්න ගැලපෙන ැනත්තියෙන? දැන් කේමමාට හන්න හිතන්න අපි දැන්ත් මාතුරකා කරගත්ත කෙනෙන්නේ කේමා අන්තිමට රූපය ගැන රූපයේ ස්වභාව ගැන අ සුබෙ ගැන කියනවටත් කැමති වෙච්ච කෙනෙන්නේෙම රූපෙන් මනිග මාන්‍ය මාන බ හැබැ මයාට ගැලපෙන්ෙන තැනම් මෙයා මේ ධර්මයට ප්‍රවිෂ්ට උනානනි ප්‍රවිශ්ට උනාට පසමයා කොයි දේශනාවටත් කැමතිද නැද් එතකොටයා ආශවාද ගැ කියන දේශනේ ආදිනුව ගැ කියන දේශන නිසල්ලන ගැන කියන දේශනේ ඔක්කොටම කැමති. ඒගෙන ප්‍රවිශ්ට වනාට පන්සේ තේරෙනවා සියල් ඕන එක ප්‍රවිශ්ට කරගන්න තමයි ප්‍රවි්ට කරගන්නක කියන ගැල පිල්ලතම මේ කියන හඳ අප හඳුවන වහන්සේ තැනකකි්වා හිත පිළිබඳව. එතකට වයිසට කියගෙනගේ හෝ තරුණ කෙනගේ හෝ හිතේ වෙනසත්තිනාද හිත සමාරු කියෙනවා මම කයින් වයිසට ගේාත් හිතන් වයිසට කියන ගෙන වර්තමාන හත් බල හැෙන රණාව. හිදම තරුණයි කියන එතතුවට හිත මේ ප්‍රශ්නය ගැන වයස්මට්ම තීරණය කරන්න අනිවාරෙන්වරන මොකද හේතුව සම්හර තරුණයන්නෝ වයසයි ඒහැන්නේ මේ කිසි වැඩක් කරගන්න බෑ ඔහේ දැන් මන්දන්න එක තරුණය කියන්න හොද්දට උපාද අරගෙනඉන්න. මබැයි මේ නික හැම්ම එකට ැ එට දැන් අර අපෝ කලින් දවසකත්කවා නාකී කියන්නම නොහැකි කියන කෙන ඉතින් තරුණයකට බෑබෑගකයිදී මනසැනාකී. හැබැයි වැඩිහිටි ඇත්තෝ ඉන්නවා දැන් අපි සමහරලාවට මේවා නි කොයි විදිර ගනිබමන් දන්නන්නේ දැන් සමරලාවට තරගායකයක් කියනවා මට වයසට ගිහිල්ල ආදරය ගැන සිදු කියන්න පුළුවන ඇයිමට ආදර කරන්න බැරි කියලාන එයා කියන මගේ ත තරුණ හිතත්තාම කියනවා හැබැයි මේ තරුණ හිතක් තුළ කළ යුතු දේ තොරබේරගෙන පරුණ කරන්නේ හැමදේමම නෙමි කියන්න ඕන්නේ තරුණ හිතක් තේරනම් වැඩිහිටියට යයා කරන්නඕන පටිසාපාදය අවබෝධ කරන්න මේ තරුණෙක් වගේ ඉක්මට මේකට හසිගන්න. එක තේරුම් ගන්න තරුණෝ වගේ වරන වැඩිහිටඇත්ව හරිඩු ඉතින් සමහරලාට ඇතැම් යවරුද අම්ම හම්බිෙන වුරුදු අන ගනගොලම ස්්‍රියාවේ කාච්චික කම්බුණනවරුණ යාච්චි අවුරුදු අනෝගානිදිත් පන්සලෙන් පන්සට ඇවෙල්ල දේනහෝ මේ හැමිටිත් ගහ දුවත්තක් නවා. අන්තිමට ඒ ආච්චි නැති වෙන වෙලාවේ මේ හොස්පිටලිගේදී හොඳ සිහියෙන් නැතිවෙලා තියෙන නැතිවෙන වෙලාවෙත් කියලා තියෙනවා ලස්සන කවියක් ධර්මය සම්බන්ධ අවුරුදු අනූගානයි ඇති ආච්චික හිතහරි තරුණයිැනෙ හොඳට ඇහෙනෝ ඉතිං ඒකහින්ද අපි මේ වෙලාවෙේ අනිවාරෙන් නෙත්‍රාව කියන්ට කියන්න ඕනෑ හිත තරුණුපියාග ඕ ත ඇත්ති තරුණ නෙත් ඇති එකන ප්‍රඥාවන්ත නිත්තති පිරිස අපිත්තකි න්න ඕන ලන්ට මේ හැම දේශනාව ටනු. හන්ත්‍ර න්ාවවගන තම අර්දේශනාව. තන්හාාව තුළ ඇතිවෙන විපාකයන් පිළுவඳ බහන්සේ මනාව அ අප කලපාදුන්න. තන්හාාවට දෙ අපේ ඉන්ද්‍රියන් අතර மොනඉන්ද්‍ර තதிන්ම බලපන ඇසர்ද ணද நாசයද මේ හැමදම එක තුවෙලා எனන්තිවන ගන්න අරமුණ ගන්න තැනது. මේඒ ලපානන් හම ප්‍රධාන කොට ඉද්‍රයා අපිට දම් කරන්න පුළුවන්ක රන නස හැමයිතනයක් එක්ම ක්‍රියාකාරය මනාහිත එකන චක්කාාත හටක කතනත් මන ත ක්‍රාකා නකොට පත්ති තිබොත් ෙ මුදුර න ඉද්‍රිය ලට හ ර හැ කන කියනක හරි ප්‍රබලයි එකන්නේ ඒ දෙකේ දී දැන් ඔබ හිතන්න සමර වෙලාවට ලෝකෙ තියනවා ෝඩ එහෙම මේික්නඩ ඉදි යනටල්ඩ හතිය නොකට මේ වගේ චිත්‍රපටිවල මේකෙති කරන්නේ ්‍රීඩවලද ඇහැට කනට අදාලා ටික හැමතිස්ේම ෆිල්ම් එකක් ගත්තත් ඇහැයි කනයින ඒකට නහය ගෝචර ලත්න දිවගෝචර ලත්නේ හය ගෝචරලත්නේ ෆිල්ම් එකක් බල යන එතකට මේ වගේ යම්කිසි දෙයක් චිත්‍රපටියයක් හෝ ඒවා සාමාන්‍ය චායරපයක් හොවා හන්ිය කැවිද යනෝකින් අන්දි ඇවිදන්යදුණ හිතට කෙලෙස් සරමුණ වෙන දේවල් වැඩිපුරමන්නේ ඇහැ ඔස්සේ කන ඔස්සේ ඒ ප්‍රබලව ඒදක ප්‍රබල ඉට පසේ නාසි හස්සේ නේවයි දිවෝස්සේ නේවයි අඩු දිවෝස්සය නේකතමයි සෑහෙන අඩු හඩුම තැඔනටඩ මොන චිත්‍රපටියේ දිවට නෑ අනි තොකට මතියුණු. ඒකන්න ඒවාද සහලාට චිත්‍රපටය පෙන්න්න. වැට ැනතින ඇත්තර මඟට පින්නවටනවා. ර්ශ ඉට පසේ නි සරපෝ ග වන්න තැනක් යනවා ඒගේ රබරවාගේ ගෑවෙන හෙම ස්පර්ශක් දෙනවා. ඊට පස්සේ හොල්මං වගේකක් පෙනන වෙලාකේ හොල්මං ගෙදරකන ඒ හොල්මං ගඳපවා නහයට දැනන විදිට පේකක් වෙනවා එතන ගඳත් දැනවා. එතරවරුණ හැට කනට නහයට කයට ඔක්කට මතියවා දිවට නෑතෙන්දිී. එනිසා මේ දිවට අරමුණ වෙන තැන් හරි අඩුයි. ඇ දවට අරමුණු වෙන දමොකක් ආහාරය ඒ ආහාරය සියල්ලටම ඇහැකන නහ දිවකයක ොට මරමුණ වෙන් හඳුරනේ ර්තන තව මට ගැටලුවක් මත්තුවය දත්වය දැන් අපිසාමානි කෑම පිහන දයා බැලූ හම ඇහැට රස ගෙන ඇහැට දකින ප්‍රියමනාපයක්ත් එක්ක රසියක් අපි හිතින් මවාගන්න මේක රස ඇති කියලා. අපි ඇහැට ප්‍රිය නැත්නං එක රයන් නෑකිලත්තර්ණ මටමට නවා. එතකොට ඇහහි දකින එකත් එක් රසියට බලපෑමක් එනවාද. දිවට යම් ආකාරය. ලපෑමක් වෙනවාද වරන ඇහැට ප්‍රියමනාප වෙන එක එකන ඇහත් එක්ක චන්දරාගෙන් බැඳනා කියලා කියන්නේ ආහාරක කනත්තෙක්ක චන්දරාගේෙන් බැදුනක් කියලා කියනෙ මේක රසේට බලපෑමක් වෙන න මේ කෙස්සු පදධනකට බලපෑමක් වෙන. දෙංහාමුදුරනය ද සතෙකුට කෑම දිහා දැක්කලා කෙළ හැල නොන එකන්නේ රසේ පිළිබඳ උත්තේජයක් ඒ පහල වෙලාන්න වෙේද. ඔඒ එක තමයි කෙස්සුඋපදදිනකට බලපෑම වෙන. ඒ රහතන් වහන්සේ දැක්කට එක උපදින්නේ. හතන් වහන්සට වලදනකොට රහ දැනනු ඕවනමදයක් වලදන්නත් ළුව රහ දැනනවා ගේට නමුත් උන්හන්සට අරවවාගේ කෙ සුප දිනෙදී මාත්‍රයෙන් කෙලෙස් සුපදින එක මේ මනසට ලොකු බලපෑමක් කරනු එක දැකීමෙන් ආහාරය වුනත්වීම එතකොට එකදී අල්ලන්න කලින් සුවඳ විඳින්න කලින් ඔක්කටම කලින් දැකීම මාත්‍රයම තමයි ටක්්ගා ලහුවෙන් සමහරලාට අපි හොන්ඳට ඔල්ල බැලුව ෑමකට ප්‍රියමනාප වෙන්න දැකීම් මාත්‍රය ඇසීම් මාත්‍රි කියනව ප්‍රබලයි මේ කවරවර කෙනෙක් කාප එකක් ගැන කියද්දි. දැක්ක නැති වුණත් කෙලවුණන අස්ථාතිය න සුවන්දරක් එහමේ ලො ඕ එකඇන දකිින් නෑ කෙලවුුණනො ඇහේ නොකොටම සුවඳටත් එහෙමයි. මේ ඔක්කොම සමහරලාට වරන ඇතැම් ආහාරතියනවා හරි සිනිදු පහස අල්ලනකොට ආහර කන්න හිතෙන මේ හැම එකකදිම කෙලෙස් සුපදිනික ප්‍රබලයි. ඒකෙදී අපි කියන්නටන ආයතනවල මේ ඇහැකන කියන එකේදී අර මනසට අඩුවෙන් ගත්තො අරමුණුවලට වැඩීඩක් ඇහෙනුයි කණෙනුයි තමයිති ඉතින් දෘෂ්්‍යාබාධිතය ඊට පස්ස ශ්‍රව්‍යබාධිතායට වරුණ ඔයා ප්‍රබලවෙන චක්කු සෝත කියෙන පෙත්තෙන්ගෙන ආරම්ම අඩු නිසා එ ඒ අයගේ මතක ශක්තිය ොෙක්දේවොට තියන හිස් පාර්ශයෙන් ල ශක්තිය පැත්ත හරි ප්‍රබලයි ගොඩා මතකේ වැඩි දෘෂ්‍යාබාධිත ශ්‍රව්‍යාපාධිත ඇගේ හේතුව මොකද මේ ආරම්මණවල ප්‍රබලම එන පංචින්දුරන්ගේ අරමුණෝ අඩු නිසා. එක එන්නෙම නැති නිසා. ඒ දෙ අප හිතන්නට ඕන ඇහැ සංවර කරනවා කනසංවර කරනවා කියන එක අනිවා යපු ජයග්‍රාණය ජයග්‍රහර ද ඒජයක් ගහනි ලබන්න ඔබට හැකිවේවා කියල ප්‍රර්ථනා කරමින් හෞදුදරණී බෞුන් පැලෙස ගැනත් අප මේ අවාන විනාඩි කපය කතා කළ යුතුයි. වරු බවන් පෙලෙස්සට ඉලුක් ලබා දෙන්න මේ සතියත් බොහෝ දෙනා උනන්දුනා අපිට කතාව කරනවා තෞදුරට තිලුක් කපන්න ඉලුක් අවශ්‍යයි. කියනත්තරේ මේ වෙලා එක්ක දෙයක් කියන්න ටෝනි ඉලෝක් වියන්න අපිට ශ්‍රමය දන්නචින්නතුන් ඕුවමනයි වවරුණ ඉලොක් වියනව මේකදි ඒ ලොක් වියන එක උගන්නල කරන්න වෙනවරන උගන්න එනෙකට පෑකිීපයක් අපිට පාවිච්චි කරල කියා දෙන්න සිද්ධ වෙනවා.ඒ සමහර කෙනෙක් කෙනවරන මේ එක දවසකට මොහොතකට ඇවිල්ල යන්න. එහෙම දවසට මොහතකට ඇවිල්ලයනකට අර උගන්නලා කරන එකේද ප්‍රායෝගකනෑ ඒකට එයට ගෙනගන්නත් ඉගෙනගත්තක අත්හදා බලගමින් කරන්නත් පොඩි කාලයක් ඇනෙහි. එකනි තමට මෙහෙම දෙයක් පුළුව. ඇවිල්ලා දවසත් තුල දැත දවස් දෙගත් තුල ඉගෙන ගෙන ගිහිල්ලා ආෝ දවස ක ඇැවිල්ලලා එක පපිත් යෙදිලම මම සතියකට දවස් දෙකක් කෙන්නම් ඒ වගේ පුලින් ඉග ගන්න ිච් පිරිසක් කොට ඒකෙහි වරන අපි සිහිපත් කරන දවස් දෙකතු ඇවිල්ලා. නැවතිලලා වැඩ කරන්න පුුව පිරිස වනන් අපි ගොඩක් වට නොච රමයෙන් ඇවිල්ල මේ ලුක්වියන වැඩට එකතුවෙන්න කියලා එහම මවනන් ප හමුදුරනේ තමන්ගේ හිතුමනා පට එම ල කතාගල දැනුවත් කරලා ර රන එක රාත්‍රියයක්කහ නවතිරනං අයිඩන්ට් කොපියක් කරගෙනන්න ඕෝන. ඒ පැවැත්ම පිණිසා අපිට ආරක්ෂාව සියල්ලට ඒ අයගේත් ආරක්ෂාවට සියල්ල වෙනුවෙන් කරන කාරයා එතකොට අපි දුරකතනන්කට කතා කරලා. ඒ එන දින දැනුවත් කරන්න ගොලට එන්න පහස දින ඒදිනයට මෙතන අපිට අපි සමහලාට වරුණ ස්මිින් සීමිත ප්‍රමාණයයක්තුල කටයුතු කරන්න වෙන එතන පහසුකන්දීමමිලි. වෙන දින අපිත්තක යෝජනා කර ගන්න පුලොන් ඒ හැමදේම මේ දුර කත නංකෙට කතා කරලා දැන ගන්න පුළුවන්වරු. දුර කතනන්කෙතම බින්දුව එකයි හතයි තුන්සි හතරිස් පයි තුන්සි හතරිස්පාහ ිදුව එකයි හතයි තුන්සි හතරිස් පායි න්සි හතලිස්වා හන්ද්‍රනය තව සමහරුන්ගගේ නිෙල්ලවන චෝදනාවක් නැතන් සමහරු ඉල්ලාසිටින කාණනාවක් තමයි දුන් හින්ද බවන් පලෙස්සට එන විදිහ කිව්වා පරකිව්වා අපට මේ මහි අංගයේ දි බවන් පලෙස්සතුල ඒ තැනට යායුත්ත කොහොමද කියෙන කාරනන්නේේමගේ පහගේ සතිී කිහිපද දෙක් මවිමවාසාසිටියය එන්නවන කොහොමද කියෙ කිවන ෑනි මහිංගනයේදර කොච්ච රදන්නේ. හෙමගේල් අවස්ථා බහොමයක් උදාවන. වරන මේ බදලුවේ බෞන්් පෙලෙස්ස හරියටම මේ මේ. මේ ස්ථානයට දැනට දැන්වීම් පපුූරුවක් මුොක අප සබ කරල නැහැ ඉදිරියේ කටයුතු සිද්ධ වෙනවා මේ බදුල්ලේ මහිංගනය අතර මේ කිලෝමීට කණුවලින්කිවුවොත්ෙම තිස් දෙක තිස්තුන කනු අතරය තමයි මේ ස්ථානෙතියෙන්නේ. තිස් දෙකයි ස්තුන අතරේ ඉතින් ඒ ප්‍රදේශය පිනතුන් දන්නවා එකන බදුල්ලේ දල මහිියංගෙන යන පාරේහන්ද කැටිය ප්‍රදේශ තමයිවරන ස්ථාන තිවෙන්නේ කන්ද කැටිය බදුලගලට ආසා හරියටම ගත්තුොත් බදුල්ලයි මහගෙන අතර මග මුළු කිලමිට ගාන දෙකට බෙදුවට පසේ හරි මැදයි කියන්නේ එක බදුල්ලට බදුල්ල කියන නගරටත් මෙ මහිියංගෙන කියන නගරටත් දෙකට මයිති නමුත් මයගෙන කියෙන බදුල දිස්ත්‍රික්කයටඇති තියෙන කිමට හට ගනක් තියන ප්‍රදේශයක් ඔවරන. අදේඒ ඉලිබඳවත්වට සහිපත් කරමින් අදවස්ේ සෙන්සුරාද සිත්ින ත අසු පෙන් සමුගන්න ස දානම් වෙන්නේ අදවසේ අපේ ගවරව යාරහදන සෙනුරාද සිත්න සසුට වැඩමගට වදල පිියන්ඳ තු ෝගල ශන්තතින තනේ පෝජනයවල් පලගොතුම වි හස ද රගගේ චිර චි නතු ව ධර්මාවවපදන බේවා කියල ප්‍රාර්ථනා කරමින් අපි අදට සමුගන්න්න නැවතත්. ලබන සතියේ සැමසුරාද වන්හන්සේ සමගෙන් ධර්මය කියාදන්නට සෙනසුරාද සිත්නෙත් අසපුය නමේ පේක්ෂාවන් සමගන්නේ හැමදිනනාටම සම්මා සම්ෝධිසරණ. A